අධපති කවටන් නාචාරයෙන් වහන්සේ සදාවන්ධනීය අතිපූජනීය නම සදහන් කරන්න අවසරයි තපෝවානේ රතන පණ්ඩිත ස්වාමින්වහන්සේගේ නවසරයි භාවනා ම්ඩපේට වැඩම කර සිටින පූජනීය මහාස්සංකරත්නය නවසරයි දසසල් මැනීවරුම්ගේ නවසරයි. ශ්‍රද්ධබති සම්පන්න වාසනාවන්ත පින්වතනේ අදදින තපසම රැස්වෙලායින්නේ සෑම සිකුරාදා දිනකම පවත්පාගෙනයන, සතරසති පට්ඨානය ප්‍රායෝගිකෝ වඩන භාවනා මණ්ඩපේ එකසිය තිස්තුන්වැනි භාවනා වැරසටහන්ටයි. අවුරදු තුනකට වැඩිකාලයක් අපට මේ භාවනා මණ්පේ පවත්වාගෙනෑමට හැකිවුණේ ඔබසමගේ උනන්දුවත් ධර්මයේ හැසිරීමට උනන්දුවෙන පිරිසබෙනුවෙන් කාරනිිකව භාවනා මණඩපේට වැඩමතරන ගරතර ස්වාමීන් වවාන්සෙල්ලා ගේෙත් අනුන්ග්‍රහය නිසායි. දිගින්දිකටම භාවනා මණඩපේ පවත්වාගෙන යන්න අප දිරිමත්වන්නේ ලෝ වාසය කරන සංසදය කල්්‍යානමත්‍රයන්ගේ මාර්ගය වැඩීම උනංදුවත් කැපවීමත් දියුණුවත් සල්කාගෙනයි අපේ අරමුණ 17 ප්ටානය प्र්‍රාयोෝගිකෝ වඩන සංසාදය තුළින් සමාජයේ सर्වඥ සर्වඥන් වහන්සේ වැඩවාසේ කරන කාලයමෙන් සතිප්ටාන प्र්‍රාयोෝගිකෝ වඩන පිරිසක් ලෝपරාබි කිරීමයි ක මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර තමතමන්ගේ නිවෙස්වල සිටම සෑම සතියක් පාසාම ලබාගන්නට හැකිවන්නේ අප සමවිසින් කරලද පුරාණ පුසලේකටම වියේතුයි වැඩසටහන අවසානයේ පවැත්වෙන ධර්ම සාකච්ඡාවට සහ ප්‍රශ්න උත්තර වැඩසටාන්ට සක්‍රියව සම්බන්ධ වෙන ලසත් කාරුණිකව ඔබ සමගෙනල්ලා සිටිනවා. මාර්ගයේ දියුණුව ලබන්න සිකුරාදා මේ වෙලාවට පමණක් සීමවානොවී ලැබෙන සෑම මොහොතකම සතර සති පට්ඨානයේ වාසය කරන මෙෙන් අවසාන වශයෙන් ඔබ සමගෙන් කාර්ණිකව ඉල්ලා සිටිනවා අපේ රතන අණ්ඩිත ස්වාමින්න් වහන්සේ විසින් ප්‍රථවිනීත සූත්‍රය ඇසුරී සප්ත විසුද්ධියටම මේ පන්නතුන් පත්කිරීමටත් ප්‍රායෝගිකව විදර්ශනාපාවනාවෙන් අප මේමා මාර්ගයේ ඉදිර්ගයට මෙහවීමටත් අදහස්කරගෙන සිටිනවා ඇග සතියේ අපේ ස්වාමීින් වහන්සේ අපට පස්ස පච්චයා වේදනා යන මාතුෘකාාවෙන් ආරම්භයක් ලබාදුන්න වංහිතන්නේ අපේ ස්වාමින්න්වන්සය සතිිය තවත් ජැගුරින් දිගහැරුමක් ලබාදී දෙන්න අදහස් කරනවා. මාදැන් පාදන මස්කාරකර අපේ ස්වාමින්න්වන්සේට කාරුණිකව ආරාධනා ක්‍රසිටිනවා මෙතැන් පටන් මණඩපේ, භාවනාමණ්ඩපය මෙහෙමන ලෙස. තෙරුවන් සත්මය අපේස්වාමී හස. තිස සවි ආජීවර්ටපුග සීල සපාති පීටගට නමස්කාරයකය. නමෝතස් භගවතුෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස. ස බගවතුවරහතු සම සබdhaස saran gaම sarන ga saran ga Damsang ga saran ga sanggangsarang gaczaම <Sess> timpi buddan sarenan gacai Du timpi buddang sareang gacai Du timpi dapan sarenan gacai Du timpi daang sareang gacami Du timpi sanggan sarenan gacai punya tipe sanggang sarenang gacami Ta timpi buddan sarenan gacai Ta timpi buddang saenang gacai Tampi daman sareon gacai Ta tipe daang saenang gacami Ta timpi sanggang sareon gacai තිියම්පි සංගංසරනග්චාමී සිරගමනන් සම්පරණන් අමබන්තේ පානතිපතාවිරමනී සිකිිකාපදන් සමාධියමි පානාතිපාතාවේරමණී සිංකාපදං සමාධයාමි අදින්නාදානාවිරමනී සිිකාපදන් සමාධියමි අධින්න ආධානාවේරමනී සික්කාපදන් සමාධයාමී කාමි සුමිච්චාචාරාවිරමනී සික්කාපදන් සමාධයාමි කාමෙ හිස්ුමිච්චාචාරාවේරමනී සික්කාපදන් සමාධයාමි මුසවධවිරමනී සික්කාපදන් සමාධියමී බුසාබාදාවේරමණී සික්කාපදං සමාධයාමි පිසුනවාචාවිරමනී සිගිකාපදන් සමාධයාමි පිසුනාවාචාාවේරමණී සික්කාපදං සමාධයාමි පරුසවාචාවිරමනී සිකාපදන් සමාධයාමි වරුසාවාචාාවරමණී සික්කාපදං සමාධයාමී සම්පපලපවිරමනී සික්කාපදන් සමාධයාමි සම්ප්‍රප්පදාපාාවරමණී සික්කාපදං සමාධයාමී විච්ච අජීවාවිරමනී සික්කාපදන් සමාධියමී මෙිච්ා ආජීවාවේරමණී සික්කාපදං සමාධයාමී මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ ආජීව අට්ටමක සීලය ආජීවකෂ්ඨමකසීලය මාර්ගපල ආර්ගඵල නිවං අවබූධවීම පිණිසමැන් නිවන් අවබෝධවීම පිණිසම හිීතු වීවා ඒතු වේවා තිසරණීන සදධින් ආජීව අටමක සීලන් දම්මන් සාදුකං සුරක්්‍යිතංකත්වා අපමාදීන සම්පාතීත ආමබන්තේ සමන්තා චකවාලි සු අත්‍රාග්චන්තුදවතා සත්දම්මං මොනිරාජස සුනන්තු සගමොක්කදම් දම්ම සවනකාලු අයන් පදන්තා දම්ම සවන කාලු අයන් පදන්තා Name kalu ayayan badan ta Namse sebagaibetu arahtu sama sambut dase Namse sebagaibetu arahtu sama sambut dase, නමෝටස භගවෙතු අරහතු සම්ම සම්බුද්දස කවුණවන්ත ගුණපර සත්තුරුස පිංවත්නි වැඩඉන සිදුු මහන් සංගරත්නයගවසරයි පින්වත්තා අපමහිණින් වහන්සේල්ලා පමොකොටගත් සැදැබර සත්පුරුස පිංවත්නි. ඔන්නවන්ත වය ඇතු සුබුදු පාතිී ඔස්ටේරියයාම පතිංචි අපි සුපිරිමත් ්‍රසාත ්‍රසානයක මැතිතුම් ලකල් බුල සිංහල මැතිතුන් අබසරයි ස්වාමීන් වහන්සා අපි ඇහෙන්නේන අට ැන දැන්ය එහෙනව ස්වාමිස් ප්‍රසාධමැත්ව ම හ නැද දැන් හෙන අපේස්වාමිනාස ස්සර ඉස්සර වෙලාටික කඩුවෙන් ඇහුනේ දැන් හොඳට හැනු දැන් හැමෝට මාව පැහැදිල එහෙනවාද හොඳ එ සධහැබර සත්පුරුස පින්වන්නේ ඕස්ට්‍රලියයා වී පතිංචි සුපින්ංවත් ප්‍රසාධ දිසානායක මැතිදෝ සුපින්ංවත් ලකා හුල සිංහල මතිදොන් සත්පුරුස පින්වතුන්ගේ සංගුධානය කරන. සිකුරාත ඔය ඇන්තන්ගේ සත්‍රසතිිපට්ඨාගේ පායෝයික වඩමු වැඩසටහනයි අදත් මේ විදිහට ආරම්භ කළේ. මේ වෙනකොට ඔය ඇත්තු අවබෝධ කරගෙන වටහා ගනිමෙන් ඉදිරිටන කාරණ පිළිබඳව කටි මතත් කිරීමක් කලොත් පින්නේ ඔබාප ජීවත්තන මේ මහපොලුව ඉක්තරා කාලයක අල්දලලා විනාශෙලා යනවා නැවතත් යම් කාලේක මේවා ඇති වෙනවා නැවතත් මේ යම් කාලයක නැති වෙලා යනවා කෙළමරක් නැතිව ඇතිවම නැතිවමී යන මේ සංසාර වැඩ පිළිවෙලි සත්වයින්ගේ හටගැනීම බිද්දර වලිනුත් වෙනවා කොුණුබිම් එත්ම කාණුපල්ලිත් වෙනවා ඉබීමත් වෙනවා වි විදි සත්වයෝ උපදිනකොට අලු දූවි වෙලා විනාස් වෙලා කිය මේ මහපොළුවවල් අහපා බොහෝ කාලයකට පස්සේ හැදැනකොට ඒවා වි්‍යාණයක් පහලවෙන්න පොළුවන් විදිට හීතුටික ලැබෙන කොට සංසේදජ සත්වයෝ පාතික සත්වය අන්ඩජ සත්වය ජලාපජ සත්වයෝ හේතු තියෙන් නිසා ලැබෙනවා පහල වෙනවා. අහප බොහෝකාලයක් ගාට පස්සේ හේතු නිසා මෙ අලුතුූලි වෙලා විනාශෙල්ලා යනකොට නැති වෙනවා ආපො ඇතිවෙනවා. ඒ වනාට වි තැංවල විවිධ විදිහද ඉපදේන අය ලෝක විනාසයක් කුනාා කියල ඉපද නැතුවතියන්නේ ඉපදෙනවා කොතන ඉපදුනත් ඒ හැමතැනකම ඒ ඇතිවන රූප වීදන සඥ්ඥා සංකාර විඤ්ඥානයෝ යක් සනයක්පාසා ඇතිම නැත්වය යනවා විඥ්ඥානයේ හටගාන ස්ථාන හයක් ඕන අරූපාවිචර භූමිවල්දිනා විඤ්ඥානයේ හටගන්න වස්තුරූපය ෝ නැතිවුනාට අනත්තැන්වල විඤ්ඥානයේ හටගන්න වස්තුරූපය ඕන අ සංඥතලෙ කොහොමත් විඥාන නැහනේ ඇසේ ප්‍රසාද රූපය ඕන කනේ නාසේ දිවේ සරීදය හද වස්තුවේ ප්‍රසාද රූපටිකෝන අප ඒට කියනව වස් වස්තු රූපය කියලා. විඥ්ඥානයක් පහළ වෙන්නට ඒතැන්වල වස්තු රූපය ඕන එතකොට විඥ්ඥානයක යන සිටින විම්‍යානය ගේ නම් ගොඩකින් හඳුන්වන දර්ගතාවයක්. එක ඉතාම වේගෙන් ඇතිවෙලා නැතිව යද්ද ඒ ඇතුළ තියනත් තව ධර්ම වගයක්. ඒ වගේ තමයි මේ වි්ඥානය විවිල කටයුතුවල යෝදවාලන්නේ මේ විඤ්ඥානයේ බලවත්කම හරි දුරුවලකම හරි හදාන්‍ය අද ධර්මවලින් අපි මේ විඤ්ඥානය කල තනිවච්චනය කිව්වට ඇහි පිල්ලමක් ගහන කොට ලක්ස ගානක් සිත එතන තියෙනවා ඔක්කෝම එක වගේ හිත් නෙමේ එකකට එකක් වෙනස් එක එකක් එකකි විද්‍යහට වෙනස් වෙනවා සමහර විඥ්ඥාන හුඟක් බලවත් විශාල වෙනසක් විශාල දෙයක් කරන්න පුළුවන් තරන්න ඒ කියන අතීතිය බලනවගේ මේ මස්සහ මස්කං හැදලතියෙන සීමා වික්මවා ගිහිල්ල අනිසත්වයෝ බලවත් ඉන්න දෙවරු වගේ ඇත්තේ කතා කරන වගේ ඒ ඇදි බලනගේ හොඟක් බලවත් කරන්න පුළුවන් ඒවගේම මේ විඤ්ඥානය හොඳටම දුරුවලත් වෙනවා දුරුවල වෙනකොට ඒක හැටියට උපදින තැනත් වෙනස් වෙනවා ට මතුරුල වන මනුස්ස භූමිය දීව භෝහමි වගේ තැන්වලට ඉන්න බැහැ. එක ජනක උපදින කොට උපදින විඤ්ඥානය අතීතය ඇතුවනො වි්ඥානයක විපාකයක් වෙනවා. ඒ කියන්නේ සිේ මංකීවේ ැ ධර්ම ගොඩක් තියෙනවා කියලා හිත බලවත් හෝ දුරුවල කරන දර්ම ඒ පහොද හඳුන්වනව චෛත සිත කියල නැතනාව කියලා. ඒ චෛතසික ධර්මවල හැටියට මේක. එතර ධර්මතා ගොඩක් ඇතු වනාට පස්සේ ඒ හිතේ තියෙනවා චේතනාව කියල ධර්මයක්. ඔය චේතනාවෙන් කරන්නට ඇතුුණු ධර්මතා අදාළ කටයුතුවල යොදවාලනයක. ඔය චේතනාවට අපි කරමී කියල කියනවා. චේතනාවෙන් කරන්න අර තියෙන හිතාත් හිතේතියෙන චයිල්සික ධර්මත් ඒ ඒ කටයුතුවල යොදවාලනයක අතපය හොල්ලන්න පුළුවන් දුවන්න පනින්න පුළුවන් කෙටියෙන්කිවුව සරීරයේ ක්‍රියාත්න කරන්න පුළුවන් විදිහට. වචන පිට කරල දෙයක් අදහසක් අනුත්තයට අංගවන්න පුළුවන් විදිහට. හිතානන පුළුවන් විදිහත අර හිතේ තියෙන එකක එදුරු ධර්ම අදාළ කටයුත්ත යුද වාලනවාම මෙච්ච තනාවේ. එතකොට එහෙම දෙයක් කරන්න පුළුවන් විදිහට චේතනාව හොඟක් බලවත්ව යෙදන හිත්වල හේතු කියන නමින් හඳුන් වන ධර්මහයා සුදුසු විදිට යෙදෙනවා එතකොට ඒ වගේ හිත්වලට විපාක හබවෙනවා. ඒ ලැබෙන විපාකයඒ විපාක සිත තමයි අතන චුතිසිතයෙන් පස්සේ මෙතන ප්‍රතිසන්දයේ විදිහට පහළ වෙන්නේන. ඒහිත වේදනා සං්ඥා සංකාර කියන නාම ධර්මත් එක්මයි තියෙන්නේන. හැමහිතකම එක විදිහට වේදනා ස්ඥා සංකාරයෝ නැහැ. හැබයි වේදනා ස්ඥා සංකාරයම් තියෙනවා. හැමහිත වේදනාව එකව ගීනෙමේ තුන් විදිහක් හෝ පස්විදිහක්කට එන්න පුළුවන්. සං්ඥාව සංකාරයු ඒවත් විවිධාකාර වෙනවා පින්වරන්නේ මේ විදිහට හිත හිතේ යන්නේ චයසික ධර්මත් විවිධාකාර වෙනවා ඒව හැමදීම අදාළ කටයුතුවලු යොතුවාලන චීත්නාව බලවත් යෙදෙනවා එතකොට ඒවාගේ හිතුලට විපාකයක් හඹ වෙනවා. ඒ විපාක විඤඥ්ඥානය අලුත්තැන්වල පතිසංජයේ විදියට පහල වෙනවා. ඒ තැන්වල හට තියෙන්න ඕන බිත්්තරහලින් උපදනවානම් බිත්තරයට බැසගන්න බිත්තරයේ දාලා තියෙන්න්න ඕනේ ඒකට උුණු සුමෝන. ඒකට ආහාර ඕන ආවකිනාගේ කර්මසිත අවස්ස වෙනවා. මේ හිීතුවන්ගේ ඒ බිත්තරය ඇතුළොත වැඩෙනවා ගර්පාසයකට පහල වෙනවා නම්. මේ පපුතිවිල්ධාතුව තුළ ගර්වාාසියෙන් උපදිින පුළුවන් ක්‍රමයේ තියෙන්නට ඕන ඒ ක්‍රම ඒ වෙනකොට හිීත පලකයා කාරීත්‍යයනුව ලැබිල තියෙන්න්නට ඕන ඇඒ විදිහත ගර්බසියෙන් පහළවෙන්න ඒ අදාළඒ සුක්‍රදම්භ සංශේචනය සිදත උනහම් පටසන්ති විඥානයේ බැසගන්නවා එහෙම බැසගත් හ මෙතන හිත පලක්‍රයාකාරී ත්‍යයනුව පලවන දෙවන තුන්වන සති ඔවගේ පහුවලා වැඩෙනවා ඒවාගේම කුණුබිම් තෙත්්බෙන් කාණපාල උපත්තේ ලබන විදිහටත් එහෙම පහලවෙන්න ඕන ඒ වගේම ඉබේම පහළ වන විදිහකොත් තියෙනවා මෙ කොහොම විනාස් වෙලා ගියත් නැවත හැත්නකොට ය ක්‍රමහත් ර හැටියට විවිධ විදිහට පහළ වෙලා ඉම්පාස විවිධාකාර විදිහට මේවත්දිරා යනව වෙන අස්සනවා වෙනස්ශන කොටේ වෙනස්සන දිරාපර්තනය ශරීර තවතාව විවිධාකාර වෙනවා සමහර සත්වය උපදන්නේ වෙන විදිහකට ජීවත යනෙ තවසත් එක් විදිහර ජීවත් ඊට පහසේ මරෙනකොට තවත් කෙනෙක් විදිහට ැ සලඹවර්දි ගත්තහම දැළඹුවග පවිදිහටෙන්ල ඊට පන්සයාගේ ජීවන චාක්‍රය අන්තුමට සමන ලේක් දක්වා යනවා. මේවාගේ විවිධාකාර විදිහට නාමරූප ධරමයන්ගේ පැවැත්ම වෙනවා අපි ඔය සම්පූර්ණකාණ අවබෝධ කරගන්න උත්සහ කර න්නෑ මොකද ඒක දරාගන්න බෑ අපිට. එක තරාගන්න පුළුවන් වෙන්නේ භාගිවතුන් වහන්සේට ඒසිියල්ලම දකිින්ම පුළුවන් වෙන්නේ භාගිවතුන් වහන්සේට නමුත් අපිට අවශ්‍ය ඉක්තරා ප්‍රමාණයකට මේටි අවබෝධ කරගන්න. එහම නැත්නං අපිට මේක පැවැත්ම නැති කරන්න බෑ. අපේ තර මේ හැටියට අපි මේ අවබෝධ කරගන්න ඕන. නැත්ං අපිට මේ පැවැත්ම නැති කරන්න පුළුවන්ක මක් නෑ. නාමරූපයන් අකාන්්ට යෝම ඉප දෙෙනවා වයිසටයනවා ලිද වෙනවා මානයට පත්වෙන මේ සිදධවනයක නතර කරන්නන පිංවන්නේ ඔය ඇත්තන්ට පටිච සමපා දරම අවබෝධ කරගන්න වෙනවා. මේ වෙනකොට මේ වැඩසටානේ ඉන්න මේ මව්වරු පියවරු දූපතු මේ සත්පුරු සයෝ. ජීවර්්ටමක සීලාදීෙන් සත්‍යමාතෙලා සතරා රස්සක භාවනා ආනාපාන් සති භාවනාධර්මයක් වඩමින් ඒවා ප්‍රගුණ කල්ල හොඳට පුහුන් වෙල සක්තිමත් වෙලා ඉන්න. මේ වගේ විදර්ශනා භාවනාව මෙතින්ට එන්න පුළුව මේ පටිච සමපා ධර්මකාන අවබෝධ කළ ගන්න එන්න ඕන කන ආත්මය කියෙල හිතං හිතිය අදහස වැරදීමේ පංචිපාදා නස්කන්දය කියෙන නිවැදි දැක්මටත් ඇවිල්ලා. මම කියල කෙනෙක් නෑ සත්්‍රයෙක් නෑ පුද්ගලයක් නෑ ආත්මයක් එහෙම දෙයක් නෑ මෙව රූප කියල රූප විසිට වීදනා සඥා වගේම සංකාරය කළ චෛස්සක එතන පනහාක්ඒවගේ විඤ්ඥාණය මෙවගැන් හොඳ අවබෝධයක් දැන් ඔය ඇත්තන්ට තියෙනවා. එල්සා අද අපේ දීශනා මාර්තුකාව පස්සපච්චයා වේදනා. එතින්නේ එනකොට, ඔබට රූපයේ කවුණු විසිටත් අපි නැවත කෙටියීම මතක් කරන්නම්. ඒවගේම වේදනා සඥඥා සංකාර්ධර්මත් කෙටියෙන් හොඳුන්වල දෙන්නා. පිවති ඔය ඇත්තංග සදීරයේ තියෙනව තද ගතියක් ැකුළු ගතියක් අපි ඕකට නමක් කියනව පට වී කියලා. ඔබේ සදීරයේ වැගිරෙන ගතියති නමවකොස පිළිසිඳ ගත වෙලාවන්නම් මුලයිඉදාම මේක හෙමයි. වැගින ගතියට අපි කියන බැදන ගතියට ආපෝ කියල. ඒවගේම උණුසුම් ගතියක් පැසෙන ගතියක් තියෙනවා ඒකට ඒචෝ කියලා කියනවා පිම්බෙන සැල්න ගතියක් තියවා එකට වායෝ කියලා කියනවා. ඔබේ සරීරයේ චිත්‍රජයස්සක ධනම පහළිවෙන්න පුළුවන් ස්ථාන හයයි තියෙන්නේ. ඒ හයතියෙන මේ සරීරයේ පවත්තගෙනයන්න සරීරයේ අවයෝව විිවිධලේවල් කරනවා. වක්ගඩුවෙන් කරන්න මොත්‍රාපය නිසා තවත්කාරණා. ඒවගේ ගුදමාර්ගයා සිතව ඒ සරීරගත කරගත ආහාර පිට කරනවා. ඒවගේම ඒ ආහාර දිනමින් ඕන කරන පෝස කොටස්ටික සරීරයට ගන්නවා ආමාසයාදී ඒ මේ කොටස්වලින්. ඒ වගේ සරීද අභ්‍යන්තරයේ මොලන් අනිුනිස්මුලු සරීරීම ක්‍රියාකාරී කරවනවා මෙමගේ පින්වත්න එකේ කොටස්වලින් එකේට කාරණා කරනවාවා. හැබැයි වකුගඩවේ රූපදකින හිතක් පහලි වෙන්න විදිහක් නෑ. මොකද ඒකට ඕන කරන ප්‍රසාද එතන නැතිහින්දා. බඩෙන් ලෝකේදිහා බලන්න බෑ. අමාසයෙන් ලෝකී කියන තිවා ඒව අහන්්ඩ බෑ ඒකට කන්සිදුරු තුළ ඇගිලි ඉද්දක් වගේ තඹවන් රූමි ඇසුළු කරමින් තියෙන පැහැපත්කමක් ඕන වෙනවා ප්‍රසාධයක්. ඒවගේ ඔය ඇත්තන්ගේ පුළුවන්කමක් නෑ පෙනහල්ලි පත්තන්ට ගඳ සුවන් දැන ගන්න ඒකට නාසී ඇතුල අර එලුකුරයක් වගේ තැනක ප්‍රසාධ රූපයෝන ත්තන්ගේ ඇඟිල්ලට රසේ දනගන්න බැහැ. ඇගිල්ලට ආහාරයක රසේ දනගන්න බැහැ එක දිවේ තියන්න වෙනවා. දිවේන ලුම්පතක් වගේ තැනක තමයි ඒක තියෙන්නේ. ඒවගේම සරීරී හැම තැනකම පින්වත්න එහෙම දැනීම ඇතිවේන්නන්නේ නැෑ සිත් පහලවෙන්න නෑඒ පොතු කෙසගේ තැංගල පහලවෙත් නෑ. ඒක පහළ වන මේ ස්ථානයක් තියනවා. මෙම ප්‍රසාදරූප. උප්පසාදයේ සෝත අ්‍රසාද ගාන ප්‍රසාදී චිවහා ප්‍රසාදී කායප්‍රසාදේ කෙළ කියන්න. එතකොට මේ ප්‍රසාද රූපවල විඤ්ඥානයේ පහළ වෙනවා කිව්වට එක නිකංවන එකක් නෙමේයිේ. මේ සිතක් ඇතිවෙන්න නම් හිතට ඇතිවෙන්න පුළුවන් තව ප්‍රධාන උපකාරයක් නැත්තම් ප්‍රධාන කාරනාවක් ඕෝන. එකේක හිතට ඇසේ හැතිවන හිතට සබ්දය ලැබිලහරි යන්න. ඇසේ හටගන්න චක්කු විඤ්ඥානයට ගදසුවන දැල් හරිියන්න ඉස්පර්සේ දැල්ලා හරිියන්න ඒකට රූපීපේ ඕන රූ පරමුණක් ඕන. කනේ හටගන්න සබ්දේට පිමත්ති ඒ සෝතරමුණක් ඕන කනේ හටගන්න සෝත විඤ්ඥානයට සබ්ධරමුණක් ඕන.ඒවගේම නාසේ එලුකුරයක් වගේ තැනක ඇතිවන ඒ ඔයහඇත්තන්ගේ ජ මේ ගාන විඤ්ඥානයට ගන්ධ අරමුණක් ඕන ඒවගේම ජිව්හා විඤ්ඥානයේ කියන දිවේ නිෙලුම්පතක් වගේ තැනක පහලවන ඒ රසදනගන්න හිතට රසා අරමුණක් ඕන ඒවගේ ඉස්පලස අරමුණක් ඕන සරීරයේ පුරා ඉස්පර්සයක දැනගන්න පොට්ට අබ් අරමුණක් ඒ විසේරූපටික ඊට පස්ස කාන්තාවකීම පිරිිමියෙක්වීම කියෙන කාරණාවත් මෙතන තියෙනවා ස්ථීභාවරූපයේ පුරුසභාවරූපයේ ඒවගේ ඔය ඇත්තන්ග සිත්පරම්පරාව දිගින් දිගට ඇතිවන මවකුස පිරිසිඳ ගත්ත දව කර හැදන්න ගන්නත් කලින් මවකුස පිලිසිඳ ගත්ත වෙල්ලාවෙෙන්ලා ඔඒය ඇත්තන්ගේ සිත්පරම්පරාවෙන් වැඩ වගයක් කනවා. චිත්තජ රූප ඇතිවෙනවා. ඒ වගේ අරමුණු ගන්නවා. ඒ යාවලිය මොලේ ක්‍රයාකාඩී වෙන්න කලේ හැදන්නත් කලින් ක්‍රාකාරී වෙලා සදීරේපැඇත්ම කරන්නත් කලින්හිඉදැන් සිද්ධ වන එකක්. ඒ සිත ඇතිවෙන්න හෝදවස්ත්‍ර අඩපතපම රුදිරේ ඇසුරු කරගෙන. මේ විදිහත ඒ හදවස්තු රූපේ තියෙන්න්න ඕන.ඒවගේම තමන් එක්ක ඇතිවනු මේ රූපදර්ම ජීවත්කරවන රූපයකුත් ඕන එක ජීවිතන්ද රූපය. ඉඩබැ ඔබ අනුභවක ආහාරය රසෝ ජාවත්තියෙනවා එක කබලින් කාරහාරය.ඒවගේ ඔය ඇත්තන්ගේ සදීරයේ එකක රූප කලාප එකින් එකට වංකනයෝ වගේ අත්තනක පරිච්චේද රූපය. එවගේ ඔය ඇත්තන්ගේ මේ අතෝස වනවා, ගමම්බිමා යනාවගේ සරීරයේ ක්‍රාකාරීතය ඇතිකන රූපයක්තින එක කාය වි්ඥාතිය. වචනයකයාකාරීටය ඇතික රූපයත්නයක වචී වි්ඥාතිය. දැන් අදතියන මාතුකාට එන්න කලින් මෙම මතාත් කරගන්න වෙනවා. මකද වේදනාව ගැන කතා කරනකොට අනත් අත් ධර්මවලින් තවතාව වැඩකොටසා කරනවා ඒ එක කරමින් තියන හිත්වොල තමයි වේදනාව ඇතිවෙන්නේ. ඒක නිසා අ කාරනා කරමින් තියන සිත්වල වේදනා වැඇතිවෙනකොට ඒ අනිත් අනේ කානා කරමින් තියන සිත්්ගැන ඒ සිිත්වලේත්න චයිල්සික දරම ගැන ඔබේ අවබෝධය තාව වැඩිවෙෙන්න්නට ඕන එහමනැත්තම් එක හදියටට තරුම්ගන්න බැරි වෙලා යනවා. සත්පුලස පිින්ගුවඇත්ති ඊට පස්සේ ඇවිකාර රූප තුනත් තියෙනවා. ඒ කියන සරීරයේ ඇතියන රූපවල සැහැන්දුුකමක්තියෙනවල් ලහුතා. ඒවාගේම සරීරගත රූපවල මොලොක්කමක් තියෙනවා මුදුතා. ඒවාගේම සරීරගත රූප ඒ ඒ කටයුතුවල යොදවාලන්න පුළුවන් ස්වභාවයක්ත්තියෙනවා කම්ම්්‍යතා රූපය කියලා. ඒවාගේම මවකුස පිළිසිඳගත්ත වෙල්ලාව ඳලා. කර්මාදී හීතෝන්ගෙන් ඇතිවන ඒ රූපවල මුල්ලින් මුල්ලින් ඇතිවන රූප වගේ ඇතින උප චේකේලා. ඒවගේම ඒ ප්‍රතිසන්ධ හිතේ ඉඳල්ලා අකණ්ඩෝම පින්වැදි කලාප විදිහට මැරෙනකම්ම තියන රූප පරම්පරාාවගේ ඇතින එක සන්ත තික් කියල කියන්න. ඒවගේම එන්ම රූපවල දිරාපත්තිය මතිනයක චරතාව. ඒවගේම මේ හේතෝන්ගෙන් හටගත්ත රූප බිඳි බිදධී යනවා. ඒක අනි්‍යතාාවමී තමයි රූප විසි අහ. මේ කරුණු ඔය ඇත්තු භාවනා කරනකොට රාගී නැතිවහොඳට ඔබේ සදීදී දිහා බලනකොට ඔබට වැටහෙනකාරණ. ඒවගේ ඉල්සියාමානාදී නැතුව කෙලෙස් නැතුූ ඇත් ඔබේ රූපේදිහා බලමින් ඔබේ රූපයේ ආත්මී දෙකල හොයනකොට ඇත්තන්ට හම්බවන ඇත්තම කානාටික තමයි දැම්මේ කියන්නේ. සතුරුස පින්වණ මේ තමයි සැබෑවටම සිදුවන කියවල හැබ මේව ඇතුවුණු ගමන් නඇතිවයනවා මේවා ඇතිවෙෙනකොටට ඇතිවෙද්දිම මේවයින් කෙරෙන කාණාව කරලා එහෙම මේක ඒහිත නැතිවෙදදි නැති වෙලා යනවා. ඊට පස්සේ මෙ රූප විසිටන තව ඔය ඇත්තන්ට සිතයි සිතේ තියෙන චයිල්සික ධර්මය ගත්තහම ඒක ප්‍රධානකොටස් හතරකට බෙත්ල දැනගන්න පුළුවවා. ඒ තමයි වීදනා, සං්ඥා සංකාර කියලා. වේදනාස්කන්දයකිවූහාම එතන තියෙන අපි අදමී මාර්තකාවිදි කතාකන මාර්කාරණ වේදනාව. පිින්වන්නේ වේදනාව කියලටියන්නේ තවත් හිතේ යෙදෙන චෛතසික පනස් දෙකක් අතර තියෙන තවත් එක ධර්මතාවයක්. එකක ධර්මවලින් එක ක්‍රියාවංක නවකිලාපි කිවනෙන් එක ධර්මවලින් එකක ක්‍රියාවන් කරනවා. ඒ අතර වේදනාවෙන් කරන්නේ හිතට දැනන අරමුණේ රස්සය විදිින ස්වභාවය. ඒ කියන්නේ හිතට අරමුණා ගන්නකොට එකේක චෛතසිකවලින් තව තව දේවල් කරනවා. අපි වේදනාව ගැන කියන්න තවත් පොඩ්ඩක් කල්ගහිල්ල කල්ලරගෙන අනේ ධර්මටිකත් මතක් කල ඉන්නවා. පවද සං්ඥාස්කන්දය කියන්නේ ඔබේ ඇහැට පේන රූප කනට හැෙන සබ්ද නාසේට දැන්න ගඳ සුවඳ දිවට දැන්න රසේ සරීරයේ දැන ස්පාර්සය හිතට දැන දම් ආරම්මණ මෙ හඳුනාගන්න විදිහ ඒ හඳුනාගැනම තම සං්ඥාවෙන් කරන්න. සංකාරාස්කන්ධයේ චෛ්‍යක ඔක්කෝ පණහත් තියෙනවාවා. දැන් අපි වීදනා ඇතිවෙෙන පස්සේ නිසාන ඒ පස්සේ කියල කියන්නේ මේ හිතත් හිතේයේ චෛන්සික ධර්මත් ඒ අරමුණි හැපිනාාවගේ ක්‍රියාවක් කන කාලනාව. පස්සය. දැන් අපි කලින් පස්සේ ගැන දේශනා කරාත්තිී. චක්කු සම්පස්සය සෝත සම්පස්සය. ගාන සම්පස්සයේ ජියවහා සම්පාසේ කාය සම්පස්සේ මනෝ සම්පස්සේ කියලා පස්සයන් හයක් ගැන කිව්වා. එතකොට ඒ පස්සයන් හය ගැන කියනකොට සත්පුරුස පිංුවත්න. එතන ඒ පස්සේ ඇතිවනේ තවත් ධර්ම යෙතිෙන හිතේමයි. පස්සේ තනයම හිතක ඇතව නැහැ. පස්සේ ඇතිවන හිතේ තවත් ධර්ම තිබුණා. ඒ පස්සය ඇතුවෙනකොට මනද ඇහෙන අපේ ස්වාමීනාන්ස කවරුහරය අන්මියුට් වෙලා හැමෝම මියුත්් කර ගැඉන්න අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරනුකට කරුණාවෙන් පංදී පස්සය ඒ විදියට ඇතිබෙන කොට පස්සේෙන් කදන්නේ අරමුණේ හැපිනස්භාවය චක්කු සම්පස්ස සෝතගහන ජීවහාකාය මනව සම්පස්සේ දැන් කොතන හිටිය අ තෝක වෙනවදැන් ඔබේ චිත්තසන්තතිය බවන්ගේට බහින් ඇතුව තියෙන හැම වෙලාවකම ආයතනවලින් සිද්ගන්නවා මේ ආයතන වලින් සිද්ය ඇති වෙන ර මනුත් ඒක අරමුණුත් එක්ක එකක අරමුණොත් එෙක්ක සිත්ත ඇතිවෙන කොට ඔයතු කාලයක් තිස්සි පුළුදු පූර්ු කරලා තියෙන විවිධාකාන කුසලධර්ම අකුසලධර්ම වල හැටියට ඔබේ ඔබේ චිත්ත චයිසික ධර්ම යෝ පහලව ඔබ පුරුදු පූර්ු කරල තිය ඒවතික. අපි ඒකට මෙහෙම නම්තිිකාක් කියමුක ආශ්‍රගධර්මමනුසේතර්ම, ඕෝගධර්ම, යෝගධර්ම සංයෝජන ධර්ම නීවනධර්ම ගන්ථ උපාධාන ඔය වගේ නම්තිිකාක් කියමු. ඒකෙන් කිය වනේ පංවරන්නේ ඔය ඇත්තන්ගේ හිත්තල කාලයක් තිස්සේ පූදු පූදුු කරවේ කක දර්ම තියන පුළුවන්. දැ ආශ්‍රවක වූහාම හරියට පල්ලිවී පල්ලිවී පල්ලිී කාලයක් තිසි පල්ලනාාවගේ තියෙන දර්ම තියන පුළුවන්. මේඒ පල්ලලා මේ වැගි දෙන ගලාගෙන යන්න ඒ වගේ තත්ත්වයක් කාමයෙහිෙම තියෙනවා. බවය පිළිබඳව දුස්ටීම් පිළිබඳ අවිද්‍යාව ඔන්නඔය හතර ඒවගේ මේ පල්ලවී පල්ලිවී උමත්තුවයෙන් වගේ තියෙන කාරණ. එතකොට ඒවගේ චිත්ත සන්තාතියක් එහෙම ක්‍රමයකට හුඩු වෙලා එහෙම පුළුදු කරගෙන තියෙනකොට. නිතරම හිතාන්න්‍ය පතන්නේ ඒවට අදාලව ඒවට ගැලිපෙන විදිහට. හමහිතන්න පුරුදුණුය ඒ වගේ ආශ්‍රවධර්ම තියෙන කට්නගේ ආශ්‍රව ගලවගන්න භාාවනාකරන්න වන එතකොට දැම්පුරුදු පුහුණ වෙලා නිත නිතර වඩල වල්ලා නිත නිතර පූදු කරල පුරෘදු කල දියල් වෙලා තියනෙන යාශ්‍රව ධර්මවලට විරුද්ධව කුසල් ධනම ඇතිකට ගන්න නං එඒ කුසල් වඩන්න වෙනවා. කුසල් වඩල ඊට පස්සේ මේ වගේ සංසාරචක්වය අවබෝධ කරගෙන මේ වගේ පැවැත්ම ඇතිකරල මාර්දහිත් ඇතිකර ගන්නනා බෝධි පාසක ධර්ම වැඩෙන විදිර දිගට භාවනා කරමින් දියුණු කරන්න වෙනවා. කුසල තරමයක් වඩනවා කියන මේ භාවනාව දිකටම කරන්න වෙනවා. යයාශ්‍රවන ඊට පස්සේ ඕගධරම ගත්තහාම හරියට විශාල ගංකට අහුනාම ගහගෙන අනවාගේ. ඒවගේ සංසාරචක්ක යුදවාලන කානා යෝග කියලා කියනවා. ඒවගේම පිින්වත්න තවතියෙනවා මේ ගන්ත කියල කාන වගේයක් එතන එකේක විදිහට තියෙන කෙලෙස් දරම සසදිින් ගුඩවෙන්න දෙන්න නැටුව නිතරම සංසාරය එකනෙකට සම්බන්ධ කරමින් යොදවමින් කටයුතු කරනවා කටයුතු සිත්්‍ර වෙනවා. මේ කරන්නේ කරවන්නේෙක් නැ මේ ධර්ම යතන විදිී හැටියට. ඉඩ පස උපාධාන කිව්හාම උපාධානකන් පදිින් අල්ලගන්නවා. දැන් කාමය දිත්තිිය සීලාබ්බත එගේ මත්තවාද කියන මෙන්න මේ උපාධාන හතදහම තති අල්ලගන්නවා. එ තදින් අල්ලගත් ඒ වගේ දේවල් ගලවනවකිනෙක ලේසි දෙයක් මෙතකොට ඒවා කිරන්නේ ඒක චෛසික වලින්. අපි පස්සේෙන් කියනකොට වීදනාවෙන් කියා ද ඒ දෙකින් කිරන්නේ වෙන කාණණාවගේයා. සිෙන් හැපීම වීත්නාවේ අර්මුණේ රස විඳීම. හැබැ අනේ අනෙක් ධර්ම යෙදෙනකොට ඒ වගේ තමයිෝ එකඒක දේවල් එකක විදිහට කරන්නේ ඒ හැම ධර්මයක්ම ලුග විශාල පමාණය යඒත්නව මධ්‍යම් පමාණය දවා දුර්වොල විදිහටියත්නවා එකඒක ධර්මවල බලපෑමි හැටියට. නිවණ කෙල කියන්නේ ඔය ඇත්තන්ගේ මාර්ගපල ්‍යන ඔක්කෝ වහලදානකාරණා. මච්ඡන්ද ව්‍යාබාද තිනමිට උද්දජ්කුක්කුච් විචිකිිච්චා විච්ා වන්න මේ කාරණා නීවරන තරම. ඉඩ පස අනුසේකේලක කියන්නේ කාරණයක් ආවහ මතුවන දේවයි. මොකක්හරි කාරණාවක් කාවට පස්සේ මතුවන විදිහට නිදාගෙනවාගේ තියන කාරණා අනුසේ කාරණා. කාමරාග බවරාග පටිග මාන ඩිට්ටි විචිකිච්චා අවිච්චා මෙවා අනුසේධර්ම. විදිහට පිංවත්නි විශාල කාරණා ගොඩත් තියෙනවා සංයෝජන් ධර්මතියවත් ලේස ධර්මතියෙනවා මේ අකුසල් පැත්තෙන්. කුසල් පැත්තවයෙන් බෝධි පාසක ධර්ම තිශන තක් තියෙනවා. එතකොට ඒ ඒ ඒ සිත්වල යෙදෙනකොට ඒ ඇතුලාන්තයේ ඒ තියන ධර්මතාාවලින් පස්සයෙන් වේදනාවෙන් කරන කාරණා හරි බරපතලයි. ඒවා නිසා තමයි අනනිත්වත් එකටම ඇතිවන්නේ. පස්සෙන් කරන්නේ හැපීම වේදනාවෙන් කරන්නේ සතුරුස පිින්වත්න්නේ අරමුණේ රස විඳීම. සංඥාවෙන් කරන්නේ හොඳුනා ගැනීම. ඒකාගතාවෙන් කරන්නේ හිත එක අරමුණවලට යන්න දෙෙන් නැතුව හිතඒ අරමුණක පිහිටුවා ගන්න එක. ජීවිතඉන්දිය කියලා චෛස්සකයක් තියෙනවා ඒකෙන් කරන්නේ චිත්ත චෛස්සික ධර්ම විනාස වෙන දෙන්නතු ආරක්ෂාකරනවා. මනසිකාරය කියන එකෙන් කෙරෙන්නේ තමනොත් අරමුණේ යෙදෙමින්. ඒ තමාන් එක එකට යන්න චිත චෛයිස්සික ධර්මත් අරමුණට මෙහේවනවා. ඒවගේ විතාක්කය කියල තව චෛස්කයක් තියෙනවා. ඒ කරන්නේ හිත අරමුණට නන්වනවදැම් භාවන කරන කොටේම අප ඕනන අරමුණට හිත නැවත නැවත නන්වන අපිට ඕන කරන්නේ අකුසල් නැති කරලමේ බලාපොරොත්තුව වන කුසල්වලින් හිතේ ඒකාගතාව ද්‍යානවාගේ මට්ටමකට ගන්න නම් විටක්කයේ කියනෙ අපි වැඩිපුරපුරෘත්තු කරනවා. අරමොට හිත නන්වන ඕනම අරමුණට කුසල් අකුසල්වදිහි නන්වන්නේ විතාක්කයේ. විචාරයෙන් කෙරෙන්නේ අ ආකු අරමුණ පිරිමන්න ස්වභාවේ. ඉට පස අධිමොක්කේ කළෙේක් තියෙනවා අධිමොක්කයෙන් කරන්නේ අර ඉන්දකීලයක් වගේ හිත මේ ස්තීරෝම පිහිටවනවා. ඉරි පස විදිය කෙළේ එකක් තියෙනවා විදියෙන් කරන්නේ උත්සා ඇති කරවනවා විරීන් ඔය ඇත්තන්ගේ චිත්තසන්තානය සම්පූණයම නැවත නැවත පසුබහින්න දෙන්න නැතුව ඒඒ කටයුත්තු උනාන්දු කරවනවා. පීය කළ ධර්ම තියනවා. මේ පීතියෙන් කරන්නේ සිතකය පිනවන ස්වභාවේ හි එකයත්න ධර්මතා මේ වට පිය කන පිනවන ස්වභාවේ චන්තය කෙක් තියෙනවා ඒකින් කරන්න හිත අරමුණුගන්න කැමැත් ඇතිකරවනක. ඉට ප ක්සුල චය හෙමතිනවන් දැ මීටිකු ඇත්තු. හොඳට භාවනා කරමින් එහෙම අවබෝධ කරගන්න ඉදවසලටයුතු කළ එනිසා ඔක්කොම කියන්නේ නැහැ. මේ ඔයත් මෙතනදී දැනගන්න ඕන මේ විදිහට පින්වවැත්න සිතත්. හිතේයට චෛස්සික ධර්මාත්. ඒ ඒ කටයුතුවල යොතුවාලන චේතනාව වගේම තවත්තව ධර්මතා ගොඩත් තියෙනවා. මෝහේ කෙලකිවේ හිහිිත අරමුණේ මුලාකරවන ස්වභාවය අහිරිකය කිවවේ, පවටට ලැච්චා නැති ස්වභාවේ. ඒවගේම අනවොත්තාපයකිවේ පවකරන්න බය නැති ස්වභභාවය. ඒවගේම උද්දාච්චයකිවේ හිතේ චංචල ස්වභාවන සංසුන් ස්වභාවය. ඒවගේම ලෝබයකිව අරමුණි ඇඳන ස්වභාවී දිට්්‍යියකිවවේ මගේ අදහස නිවැරදි අනිත් අඇයගේ අදහස වැරදිී කියලා වැරදි විටය දක්න ස්වභාවේ. මානයකිවේත් මනින ස්වභාවේ. ඉසිත සැඩ පවසතත්වයට පත්ගන ස්භාවට දී දෝසය කියල කියනවා. ඒවගේම මච්චදය කියන්නේ තමන්ග සම්පත් අනිත්්‍යයට දෙන්නවේ කළ වහන ස්භාවේ. ඉස්සා කියන්නේ අනුන්ගේ දේවල් ඉවසන් නැති ස්වභාවය. අනනිත්තයක සැපසම්පත් ඉවසන ස්වභාවේ. කොක්කුච්ච කෙලක කියන්නේ තමන්ට කරන්න බැරිවුණෝ ඒවාගේම කරපු වැදිීත් ගැන හිතේ තියෙන පසු තැවෙන ස්වභාවය එතකොට තිනේ කල කියන්නේ සිතේ ඇතිවන අලසකම ගිලංකා මිද්දේ කියන චහිස්සික ධර්මල ඇතිවන අලසකම ගිලංකාම විචිකිච්චාව කියාන සැකක් සැටය. දැ මේවා අපපුසාසිත්වල තියෙන ඒවා ඒවගේම කුසාසිත්වල තියෙන ධර්ම තමයි සත්දහව. ඒ කියන්න පැහැදිෙන ස්භාවේ සතිය අකුසල් දුොරු කරල්ල කුසල්ලලට හිත නන්වන ස්භාවේ හිදිය මේ පාපකරමකල් ලැච්චාවන ස්භාවේ ඔත්තා අපේ පාපකරම කරන්න බයිවන ස්භාවේ. අලෝබය අරමුණේ නොවැලෙන ස්භාවේ. අදෝස අරට නොගැටෙන ස.

හමෝට හැවන. ඒ අප පමිනා පාට හෙන්න චෝගයාසු. ම සික්න ැටලුවට ඇතිව නා. විගත්න යත්නාට මේ පැදිලි කරමින් ඉන්නේ දැන් අපිට තියෙන මාත්‍රකාව වේදනාව කියන එකට එනකොට අනෙක් අනෙක් ධර්මතාවදින් තවතා වැඩකොටස් ගොඩක් කරන හිත්වල තමයි මේ වේදනාව තියන්නේ. වේදනාව තනිසිතක නෙමේ. වේදනාව යෙදනකොට ඒ හිත්වල හැටියට සිතයෙන් සිතට වෙනස් වන? ඒ විවිධාකාර සිත්වල තවතව ධර්මතියෙනවා ඒ ධර්මටික අපි කලින් දැනගත්තෝ ඇත්තු දන්නවා. නමුත් මේ අද දේශනාවට අදාලවෙේක මතක්කරගන්න වෙනවා නොදන්න අලුත්ත එහෙම මෙතන ඉනවන එරසා මේ මතක් කරගන්න වෙනවා. ඊට පහස හිදිය කියන්නේ ප්‍රාභකර්මකන් ලැච්චා වන ස්වභාවේ උත්තාපපේ කියන්නේ. අප කරමකාන්න බයිවන ස්වභාවේ. අලූබී කියයන අරමුණේ ඇලින් නැති ස්වභාවය. අදෝසී කියයන අරමුණෙහි ගැටෙන් නැති ස්වභභාවේ. ඒවාගේම මැදහස් ස්වභාවයක් තින අපි උපේක්කාව කියන්නේ ඒක තත්ත මජත්තා ක නමින් කියන්න. ඒවාගේම කාය පස්සදධි කියලා චෛසකයන් කලේ සිඩා සංසිධ වන ස්වභාවයක්තිය නවා චිත්ත පැසර්ධ කියල සිතේ කලෙේ සිඩා සංසිද වන ස්වභාවයක්තියනවා කායලහුතා කියලා, වැ වීදනා සඥඥා සංකාර ධර්මොල් සැහැල්ලුකමක් හදන ධර්මයයක්තියෙනවා. චිත්‍ර ලහුතා කළ සිතී බරණැතිකම සැහැල්ලුකම ඇතිකරන ධර්මතාවයක් තියෙනවා. කායමුදුතා කියලා බීදනා සඥඥා සංකාර ධර්මුවල තදකතින් සංසිධ වන ස්වභාවයක් තියෙනවා. චිත්‍රමුදුතා කියලා සිතේ තදකම සංසිධ වන ස්වභාවයක්තියෙනවා. කායකම්මා්‍යතා කියලා වීදනා සංඥා සංකාර නාමාස්කන්දවල, ඒ ක්‍රියාවට සුදුසුගයන තත්ත්වයක්ත් තියෙනවා අරමුණ ගන්න යෝග්‍යකර වන තත්ත්වයක්. චිත්‍යකම්මා්්‍යතා කියලා සිතහි කරමන්න්‍යකම හදනු ස්භාවයක් තියෙනවා. කායපාගුණ්්‍යතා කියලා, නාමස්කන්ගතුනේ ගිලංකම සංසිද වන ස්වභාවයක් තියෙනවා සිතේ ගිලංකම සංසිධ වන ස්භාවේ චිතත පාගුුණඥතා කායුදජු කතා කියලා චයිංසිකවලවංකකම දුරගන ස්භාවයක් තියෙනවා චිතරුජු කතා කළ සිතී ංකකම ඇදනැතිකම හදන ස්වභාවයක්තියෙනනවා එතකොටට සම්මාවාචා කියලා ඔය ඇත්තංගෝය මේ වැරදි ඉක් මේ වචන හතරයෙන් වලකින ස්භාවයක් මසාවාද පිෂස්්නවාචී හතරින් වලකින ස්භාවයක්ත්තියනවා සම්මා සම්මාන්තකල සතුන් මැරීමදී කායදුු ස් ජැඇත්තුනින් වලකින ස්වභාවයක්ත් තියෙනවා. සම්මා ආජීවී කියලා දෙහැමූපයාගෙන ජීවත්වන ස්වභාවයක්ත් තියෙනවා. කවුනාා කියලා හිතී ඇතිවන කවනාවනුන්ගේ දුකේදී ඇතිවන කවුුණාවගෙන එකත් තියෙනවා. මුදිතා කියලා අනිත් අයගේ සැපසම්පාත්ය නනිතය සතුටින් ඉන්නව දකිනකොට ඒ ගැන සතුට වන ස්වභාවයක්ත් තියනවා. ්‍රඥා කියලා දැන් අපි මේ විදසනා භාවනාවිලි දියුණුකරන නුවන ඒ කියන්නේ ආත්මය කළි හිතුවට ආත්මයක් නෑම පංචුපාදා අනස්කන්ධයක් කළ අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න පංචුපාදා නස්කන්දය පොහොමද සංසාරචක්දයේ පවතින්න කියනෙ එක අවබෝධ කරගන්නවා. ඒ ධර්මතා ඔක්කෝම දැනගෙන ඊට පහස්සේ ධර්මතා ඇතුලත ස්තීරවත් තියන දේවා මොනවන්ද කල හොයෙනකොට හම්බුවෙනවා අපිට නිත්‍ය දෙයක්න අනිත්්‍යය කියලා. නිතට අනීත්්‍යතත්වයට පත්තිමින්තයෙන ධර්මතා නිසා ඒව දුක්හයි කියලා. ආත්ඥයක් මම සත්ති ප්‍රදගලී කියල දෙයක් නෑ කියලා අපට අවබෝධ වෙනවා. ඒ අවබෝති කරගන්න තියන ප්‍රඥාවෙන්. ඒ ප්‍රඥාවෙන් ලොකු වැඩ කොළිසක්ක ෝතින් තමයි මේී පංචිපාදා නස්කාන්දී පැවැත්ම නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ චෛතිසික පනස් දෙකම වීදනා සඥඥාකන දෙකත් එක් සංකාවරාස්කන්දය පනහත් එක තුුණහාම පනස් දෙකයි. ඔය පනස් දෙක එක හිතක යේෙදෙ එන්න හැ. සිතින් සිතට වෙනස් වෙනවා. හිතෙන් හිතට වෙනවෙනම වෙනස්වෙනස් තමයි ඒවා යෙදෙන්නේ. එහෙම යෙත්න ගොට පිින්වර්න්නේ ඒ සිත ඇතිවෙන ස්සාහන තියෙනවා. ඇසේ හටගන්න චක්කු විඥානය. කනේ හටගන්න සෝත විඥාණය අරි ස්සෙල්ලකව ප්‍රසාද රූපවල තමයි මේ විඤ්ඥාණහය ලැබෙන්නේ. එක සරීදයක් ගත්තාහම ඒ සදීරයේ විඤ්ඥාණ පහළවෙන්න පුළුවන් හය ඇයිතියන වර්ගහය ඇතියෙන්නේ. ඒ වර්ගහයින් එකවර්ගයකින් එක දෙයක් පලෙන එක ආකාරයක කටයුතුවගයක් කරන්නේ. අනිත්වරදිෙන් ඒකට ගැිපෙන කටයුතු කාන්නේේ බ එකවර්ගයක් ඇතිවෙන් එක දොරකින්. හැම දොරකම් එක වර්ගය ඇති වෙන්න නැහැ. දැන් චක්කු විඤඥානයේ රූපාටමුණු ගන්න සෝත විඥානයේ සබ්ද අරමුණ ගන්නේ. ගානවිඤ්ඥානයේ ඒ ගන්ධ අරමුණගන්න ජිවහාවිඤ්ඥානයේ රසාරමුණගන්නේ. කායිවිඤ්ඥාණි ඉස්පල් සරමුණගන්නේ මනෝවිඤ්ඥානයේ දම්මාරම්මණ ගන්නේ. එතකොටමවිදිහද? එකක ආයතනවලින් එකක එකක විදිහේඇ මෙහෙම අරමුණු අරගෙන සිත් ඇති වෙනකොට. එතන අපි පස්සේ කියන තැන ඇති විස්තර කළේ පින්වාද චක්කු සම්පස්සේ, සෝත සම්පාස්සේ, ගහන සම්පාසේ, ජියවහා සම්පාසේ, කාය සම්පාසය මනෝ සම්පස්සේ කියලා පස්සේ වෙන්නට ඕන. හැබැයි හැපෙන්න්න නම්. හැපෙන්න්න පුළුවන් විදිහට එතන තක් උදවුවන කාලනාටිකක් ලැබෙන් ඕන. මේ හැම්ම දේම හේතු පල ධර්මයන්ගේ ත්‍රයාකාදීතයක්. කිසිකෙනයෙක් මෙහේ වන පිටිපස නම් මෙහේවන නිර්මාණයකන ලෝකයේ පාලනයනේ ඒ නහැමතන. මෙතන ඇසේ ප්‍රසාදරූ පීතියෙනවා නම් ඒ එකක්. රූපාරමුණක් හම්බවෙනවානම් ඒ දෙවනක. ආලෝකයෙන් උපකාරයේ රූපියයට ලැබෙන වනං ආලෝකයෙන් රූපියයටට උපකාරයේ ලැබෙන වනං හිතුම් වැනි එක මනසිකාරයේ. ඒ විදිහට මනසිකාරයේ තියෙනවානම් ඔය කිව්ව කානාටික සම්පූර්ණ නම් පිංවත්නි තියෙන්න ඕන එතන චක්කු විඥානයේ පහලවීම. සම්පස්සේ වෙනවා. ඒවගේම චක්කු සම්පස්සේට ඕන කරන කානාටික එතන තියෙනවා. ඉට සෝත සම්පාස්සේදි සෝතවිඤ්ඥානය ඇතිවෙන්නනම් සෝතප්‍රසාධී ඕන එක කන්නේේ නැතියෙන දන්නවන්නේ එතු සබ්ද අරමුණ ඕන කන්සිතුර අවහිරවෙන්න ඇතු විියෘත්ව අවකාසය ලැබෙන්න්න ඕන අවකාසේදයෙන් ඕනේ මනසිකාරය ඕන. ගානවිඤ්ඥාන සිද්ධකයේදත් එතන ඒක ඇතිවෙන්නනම් ගානප්්‍රසාදී පිදිහෙන් ඇතුවතියෙන් ඕනේ. ගන්ද අරමුණක් ඕන ඒවගේම නාසිදුරෙන් වැදගන්න වායෝධාතුුවට උපකාරයේ තියෙන්න්න ඕ උපකාරේ ලැබෙන්න්න ඕන සටිහෙම මස්වැදලහෙම වැැවිල්ල එක වැහිල තිබින්න බැහැ.ඒවගේ මනසිකාරය ඕන. දැන් ජිව්හාවි්ඥාන ලැබෙනවනං එතන ජිව්හා ප්‍රසාදේ පිරිිහෙන්නැතුවතියෙන් ඕන. රසා අරමුණක් ඕන දිවේත් ඉද්ගතිය ආපෝධාතවයෙන් උපකාරයේ ලැබෙන් ඕන. හදවස්තුවටත් පිංවර්නය ප්‍රසාධ රූපයේ තියෙන්න ඕන. ඒවාගේම දම්මා රම්ම නෝන වෙනවා. ඒවගේම එතන්ට අවස්සකනය පසාදිී අනකුත්කානාටික අවස් වන මෙ හැම හිතකම පස්සේ කියන එක තියෙන්න ඕනේ. ඒ පුසතීතිී පස්සු අරමුණේ හැපෙන්න්නේ පස්සේ. පසතීතිී පස්සු අරමුණ හැපිනෝවගේ ක්‍රියාවක් කරන්නේ පස්සේ එතකොට මේ පස්සේ හරියට බැටලෝ දෙන්නේෙක් එකනකා හරියට හැපි නෝ වගේ ඒවගේම අත්කුඩියක් ගහන වගේ මේ පසේදී ප්‍රධාන වසයෙන් කොටස් දෙකක් වෙනවා පංචාත්දවාරික විදිහට පස්සේ එහෙන වනග එක පටිග සම්පාසේ. මනෝදවාරික විදිහට පස්සේන වනංගක අධිවච්චන සම්පාසයේ. පංචාදවාරික විදිහට වෙන වනගේක පටිග සම්පාසේ. මනෝදවාරික විදිහට වෙන කොට එක අධි වචන සම්පාසයේ. දැන් චක්කු සෝත ගහන ජීව්හා කාය කියන ඒ ඉස්පාස පහ එතන පටිග සම්පාසේ. කොට මනෝදවාරිකයි නාමතර්මවල ඒස්පාසය අධිවචන සම්පාසය. මෙිනි මේවිදිහයට පස්සේ සිද්ධ වුණ හම ඒ පස්සය සිදුවන කොට, එතන ඒ හැපුණු අරමුණේ වේදනාවතන තියෙනවාන හැමිතකම සබ්බචිත සාධාන විදිහට පස්සේ වගේම වේදනාවත් තියෙනවා හිටය සං්ඥාවත් තියෙන සංකාරත්තියන විඤ්ඥා වේදනාවත් පස්සේ තියෙන වගේ වේදනාවතියෙනවා, සංඥාවතින චේතනාවති ඒකාගතාවී තියන ජීවිත ඉන්දිය තියෙනවා මනසිකාදිය තියෙනවා. සබබචිත සාධාන ජයිස්කතික මෙතන තියෙනවා. සබ්‍රජිත සාධානන් චෛල්සික හතෙන් ක්‍රියාවන් හතාක් කරන්නේ. එතකොට සිතින් සිතට ක්‍රියාවන් හතා කරනවා. ඒ ක්‍රියාවං හතෙන් එක ක්‍රියාවක් තමයි මේ වීදනාවී කරණයක මේ වීදනාව මේ හේතු අතර අතර මේක පබල හේතුවා. හේතු තියනකොට තවත් හේතුවන කාරණා තියනකොට භාගවතුන්නහස පටිච සමොපා ධර්මේදී මේ වෙලාවෙ පබල හේතුව පෙන්න්නන පැබල තවත් හේතුව අප පඉන්නවා. තන්හා වැතිවෙන්න නම් වීතනාව බලවත්වෙන්න ඕනනේ. අරමුණේ රසවිඳීම බලවත්ෙන්නො විදිිනාරමුණේ රසේක්ක තමයි ඇල්ලහි මැතිවෙන්නේ. එතකොට ඒකට උදව් කලාට මේ සංඥාව ඒකට උදව් කලාට ඒ අක්ගතාව චේතනාව මනසිකාරය ඒවා උදවඋනාට මෙතන තන්හාව ඇතිවෙන්න පැබල විදිහට උපකාරවෙන්නේ වීතනාව. අනෙක් තරම තියෙනවා ඒවාගේ ඒ ඒ කටයුතු වෙනවා. ඒනාට මෙතන ප්‍රබල විදිහට මතු කරල ගන්න ඕන පෙන්නල දෙෙන් ඕොන එක තමයි වේදනාවේකයි භාගිවත්ත ලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින්. සහාාව ඇතිවෙන්නේ වේදනාවෙන් කෙලදේශනා කළේ අනෙක් වගේෙන් එකක් කටේතු වෙනවදැන් ඉසදාාටට පේන රූපාරමුණ ඕන චක්පුපප්‍රසාදයේ ඕන චක්පුු විඤ්ඥානය ඕන. ඒවිමඥාණය සබචිත සාධානඕන, පකන්නක චයිසික වේ තැනේ හැටියටය දෙන්න ඕන. කුසල්ල කුසාසිත්වල හැටියට ඒ ධරමයදෙන්න්න ඕනෙ. එතකොට ඒවා කරම හිත්වෙන කොටයි හීතු තරම යදෙන්න්න ඕනේ හැබැයි මෙතනදී අර අරමුණේ හැපුණු අරමුණේ රසය විදිින ස්වභභාවයක් ඕන ඒ විදින ස්වභාවේ තමයි වේදනාව කියල කියන්නේ. චක්කු සම්පර්ස්සචා වීතනා. සෝත සම්පර්සචා වීතනා. ගාන සම්පස්සචා වේදනා, ජිවනාා සම්පස්සජා වීදනා, කාය සම්පස්සජා වීදනා, මනෝ සම්පස්සජා වීදනාමී තමයි වේදනාව. එංචක්කු සම්පස්සේදි කාරණා ගොඩක් උපකාරවෙනවා. සෝතගාන ජීවූහාකාය මනුව සම්පස්යංගලි තවත්කානා එකඒක විදිහට උපකාරවෙනවා එකේකේවගෙන් එකේක කටයුතු කරනවා ඒ කටයුතු සිද්ධ වෙනකොට වේදනාවෙන් අර හැපූුණු අරමුණේ මතුුවන රසේ විඳින ස්වභාවයක් තියෙනවා. වේදයති ආරම්මන රසාං අනුභවතිී වේදනා වදති ආරම්මන රසං අනුභවතීතිී වේදනා. කියන්නේ අරමුණේ රසේ විඳිලස්වභාවයට තමයි වේදනාව කියන්නේ. පින්නේ හැම අරමුණකම මොකක් කණ රසයක් තියෙනවා හැම අරමුණකට මොකක්යි රසය අතියෙන්න්න ඕන්නේ. ඒ හැම අරමනාකෙත්කම හිතේ ඉස්පාලස වෙනකොට ඒ හැපීම වෙනකොට හැපුණු අරමුණේ මතුකරන රස්සේ විඳින වභාවයක් ඒ සිතයම යෙත්නව සභජිත සාධාන් චල්සකයක් විදිහට ඒක තමයි මේ වේදනාව කෙළකියන්නේ. මේදනාව අ මතුකන රසේ තුන් විදිහක්නේ එක්කො සැපවේදනාව එක්කො දුක් වේදනාව. එහෙම නැත්තම් ඇදහත් වේදනාව. ඒක නිසා වේදනා තුනයි තියන්නේ සද දොබදනාව උපෙක්වාමීටලාව. එතුකොට මේ වේදනාව තුංාකාරයක් වන සමහර වෙලාවට හිතට අධිපතිකංකරමෙන් හිතතු හිට තුළ බලය පතුරෝමින් තියන අධිපති ධර්ම විදිහට තියෙන වෙලාවල් තියෙනවා න. එක ඉන්ද්‍රී ධර්ම ඉන්ද්‍රිය ධර්මට අධිපතිය කියන්නේ. කොඩ හිටේ බලයේ පොතුරෝමීන්තියනෝ වගේ වෙලා වංගොලදී මේව පස්විදිහකට ගන්නවා එතමයි සුකින්දිය සෝමනසිින්දිය දුක්කින්දිය දෝමනසිින්දිය උපේකින්දිය කියලා. සුකින්දිය සෝමනසිින්න්දිය දුක්කින්දිය දෝමනාසිින්දිය උපේකින්දිය කියලා මේක පස්සාකාරයක් වෙනවා. තුන් විදිහක් එහෙමනැත්තම් පස්විදිහක් වීතනාව. මේ වේදනාව ඉස්කන්ද පහෙන් කොතනද අපි ගන්න කෙළගත්තොත් මේ වේදනාව සම්බන් ලොකුකතාවත් තියෙනවා ඒක නිසා ඒක වෙනම ස්කන්ධයක් පන ස්කන්ධයක්. වේදනා ස්කන්දය කියන සම්පූර්ණම තනි ස්කන්ධයක් ඉස්කන්ධ පහයි කන්ද ප වේදනා ස්කන්දය කියනකට තමයි වේදනාව යිතිවෙන්නේ. සත්පුරස පිංවන්නේ සකට මේ වේදනාව අපිට ප්‍රධානවාසයෙන් දෙවිදිහකට විස්තර කළ දෙන්න පුළුවවා. එකක් තමයි අනුභවන බේදය අක ඉන්දීය බේදය. මේදන අනුභවන බද විදිට ඉන්දය බේද විදිහට දෙවිදිහකට ගන්න පුළවාවා. අනුභවන බේදය ඒ කිය කියන්නේ අරමුණේ රසේ විඳර ස්වභාවය අුව අනු භවන බේදය සුද දුබ්දවේද උපේකාවේදනාව එතකොට සුකවේදනාව කියන සැපවේදනාවට දුබ්ගවේදනාව කියන්නේ දෝමනස් වේදනාවට ේ මැදහත් වේත්නාවට ද සුකවේත්නාව සැපවේත්නාව මහිරි වේත්නාව කිය දත් කියනවාන්නේේ. එටකොට දුකවේත්නාවැන් දෝමනස වේත්නාව. උපේකා වේත්නාව කියන්නේ මැදහස්වභාවය. ඉන්දිය බේදයෙන් ගත්තාම සුකින්දිය සෝමනසිින්දිය දුක්කන්දිය දෝමනසින්දිය උපේකන්දී විදියට පසාකාරයක් වෙනවා. ක විස්තර කල දෙන්න ඕන අභිතාරමය පාදන්නම් කියර දෙෙනවා නමුත් මේ පටිච සමපා ධර්මා බෝධට අදාළවතියනෙ හිද පින්වතික ගොඩාක් විස්තර කරන්න හැ. මොකද මේ සමහර වචන මීට කලින් අප පිින්වතුන් අහලනෑ. සමාර පින්වතුන් දාන සමහර පින්වතුන් දන්නේ නැහැ. එනිසා ඔය ඇත්තන්ට දැ. මේ කියල දුන්නෝ කවුුණු ටිකත්ෙක්ත වේදනාවෙන් කෙරෙන්නේ මොනවගේ දෙයක්ත්ද ඒක කොහොමද තනහාාවට බලපාන්නේ කෙනෙ එක තේරුම් ගන්න පුළුවන් වේ. එරකොට මේ වීදනාවෙන් කෙරෙන්න මොනවගේ දෙයක්ත්ත. ඒක කොහොමද තන්හාාවට බලපාන්නේ. වේදනාව නිසා තන්හාව ඇතිවෙන්නේ කොහොමද කිය මේ කිව්ව කාරණයක්ක තේරෙන්න්න ඕන. දැම් බලන්න, ධර්මාස්ව වනය කර්මිින් ඉන්න පින්වතුම් විවිධරටවල ඉන්නේ. ඔය ඇත්තං මීට අවුදු ගානකට කලින් කවුරුවත් ඉන්න කියන්න නැතුව ඔය ඇත්තන්ගේ කරමී නිසා කලින්භාවී මැරෙනකොට ඒ අන්තිමසිත ඇතිවෙන්න කලින් ඇතුවුණු කර්මසිත්වල තිබුණුවේ චේතනා බලවත්තයත් නෝ ඒ ලැබුණු විපාකය නිසා මෙටන සුකදීම්භ සංශේචනය තියෙනකොට එතන වීදනා සං්ඥා සංකාරයනුයි අර මෞ්‍යන් කවුණුවලින් රූපයයි ඒතිකත් පච පංචපාතා නස්කාන්දී පහනවීම වනාා කලින් තිබ හිතමතේන්ට වෙන කලින් තිබ සිත්වර්ගේ සම්පූර්ණ වෙනසුුණා. සමහරි වෙලාවට කලින්තියන තියන යහේතුක දුගති හිතා එක තනිකර දැන් වෙනස්සෙලා. දැන්සිත්පරම්පරාවේ නිතරන්තරම මේ බවාංග චිත්ත සන්තතිය තියෙන චයස්සික ධර්මටික අ පතිසන්ධි විඤ්ඥානයට හැමාතීම සමානයි. සතරාපායුපත්න කට්ියය ගෙනා ඒ යෙදන චෛසක ධර්ම ප්‍රතිසන්තී විඤ්ඥානයට හැමාතිම සමාන වෙදි මේවක් කිව්වට තේරුම් ගන්න බැහැ. ද මේකාරණා තේරුන් ගන්න නුව නොවන දැන් අපි මේවෙලාවේ ළඟටාරගෙන දැන්ගිවල්ලද හත්වා සුනකයිෙන් බල්ලු කියලන කියන්න ඒ ගෙදරීන්න බලු තඩිය ළඟටාරගෙන utaಿಯಗೆ ಲು atಕ ඇಬutaಿಯು මේ ඇවිල්ල රූපය මේ ඇවිල්ල වීදනා මේ ඇවිල්ල සඥ්ඥා සංකාර විඤ්ඥාන මේ ඇවිල්ල රූපේ බලු තඩියෝ මේ ඇවිල්ල වීදනා මේ ඇවිල්ල සංඥා සංකාර විඥාන මේ ඇතිවෙන්නේ හීතුවන්ගේෙන් ඊය තිබ්බ රූපය අදන මීට අවු දාහයකට කලින් හිටිය මමනෙ මේ අද ඉන්න සම්පූර්ණෙන් වෙනස්සෙලා මේ ඔක්කෝම හිීතු පලධර්මයගේ ක්‍රාකාදීතයක් පළුතඩියෝ කෙළ ඔොලු අතකෑවට ඒ සතාත තිය එතන ලූබේ ඒ සතා එකක් දකි වෙන විාපි කිවදේ තේරුංගන්නනක පූසෙක්්ට කළලාාන පූස පුරු පුළුගාන. ඒ සතුෘථ මේ කිසි දෙයක් තේරෙන්න්න තේරුන්ගන්න පුළුවන් විඤ්ඥානයක් ඕන තේරෝංගන්න පුළුවන් ශක්තියක් ඕන ඒව ලැබෙන්නේ මනොස්ස භූමිවල දි භූමලතුක මනස්ස වෙන උපදින්න වෙන මත්තුකෝ දෙවරවල උපදින්න වෙනවා. ඒපදිච්ච මනුස්සයෙන් ඒපදුණු දෙව්වරු ඒ ඒතැන තුළ මේ අකාලි මැරන්නේෙ නැතුවවෙෙන් ඕන එතකොට ඒයට හුඟකාලයක් ජීවන්තන්න පුළුවන් කමතියෙන්න්න ඕන ඒ දෙවියන්ට බොහෝකාලයක් ජීවත්තෙන පුුවන්කමතියෙන් ඕනේ මනුස්සේෙන්ට බොහෝකාලයක් ජීවත්තයෙන පුළුවන් කමතියෙන් ඕන. එතකොට ඒ දේවල් ලැබෙන්න්නේ පින්වතුන ඒගේ විවිධාකාර හේතු නිසා. දැන් අපි කර්මේ නිසා මේක වෙන්න, කර්මි නිසා මේක වින්න කියල, සාමාන්‍ය ලෝකයාතයේද කතා කනවා. පටිච සමබා ධර්මාබෝධි කර්මයක වූහාම කර්මය කියන්න චේතනාවයි චේතනාව කියන්නේ හිත වෙන එක සිතේයත්න අනික් අනෙක් චෛසික තවතාව වෙන වෙන දර්ම ඔය හිතයි හිතේන චෛල්සික ධර්මයි ඔක්කොම අදාල කටයුත්තේ යොදවාලමින් තමාගේ කටයුත්තත් කරන ධර්ම තාවයයි කියෙන හරිියටම හඳගන්න ඕන. අනිත්තැන්ගොලදි වගේ සාමාජී විටේද වගේ ඒන් චීතනාවන චීතනාව කියන්න කරමීණ කලර ඔ ත්තන්ට ගලවෙන්න බැහැ. මෙතනදී කර්මයකි වහාම ඒ චීතනාවෙන් කරද දැනගන්දවන හරියටම වීධනාවෙන් කරින්දී දැනගන්නව වගේ. පස්සෙන් කරින්දී දැනගන්නාගේ. ඒකගතාවෙන් කරින්දී දැනගන්නාවාගේ ඔය ඇත්තන්ට චීතනාවනෝ කේනදී හරියටම දැනගන්න වෙනවා. සත්මරස පිංවර්න්නේ මේ විදියට චක්කු සම්පස්සච වීදනාව. අර හේතුකාන ඔක්කෝම ලැබුණට පස්සේ ඒ හැපී මරමුණේ හැපියමන සඇතිවන වේදනාව. අර හේතුකාවලු ඔක්කු මිසලකව හේතුටක ලැබුණට පස්සේ පින්වනි සෝත සම්පස්සච වීදනාව. ගාන සම්පස්සච වේදනාව, ජවහා සම්පස්සජ වීදනාව, කාය සම්පස්සජ මනෝල් සම්පස්සජ වේදනාව ඒ විදිහට ඇතිවෙනවා. පංචාර්වාරික මනෝද්වාරික විදිහටේම පස්සේ ඇතිවෙන කොට එක වේදනාව ඇති වෙනවා. ඒ ඇතිවන අරමුණේ රසේ විඳිද කමක් ඇතිවෙනවා. ඒක විඳින්න කැමැත්ත ඇතිවෙනවා. ඒඒ තන්හාවව. අරමුණේ රසය විඳින ස්වභභාවේ තමයි වීදනාව කෙලකයන්නේ සෝමනස්ස දෝමනස්ස උපික්කා. සුකින්දිය ඒවගේ සෝමනස්සන්දිය දුක්කින්දිය දෝමනස්සිින්දිය උපේකින්දිය කියලා වීදනාව පින්වට තුන් විදියක් වගේීම පස්ස ආකාරයකුත් වෙනවා වීතනාව ගැන ඒ විදිහට දැනගන්නට ඕනෑ. හොඳයි සත්පුලස පින්ංවර්ත්න එහමනන් දෙෙන් අපි භාවනා කරන්න ඕන ටික විලාවාග. එටික වෙලා භාවනා කලාට පස්සේ වෙන් සුපෘති පයියට ට තියෙන ගැට ලූහන් අපි අවස්ථාව ලපා තිනවා. සදෑහබට පින්ගුවත්නේ කවුරුත් දෑස් සකස් කරගන්න කොන්ද කෙලින් කරගෙන අපි භාවනාවාක කියලා නිසන්ධ වෙනවා. විනාඩී දෙක තුන කාලයයි ඔබට හැබවෙන්න ඒ කාලස මාවතුළ අපි කිව්ව භාවනාවාක්‍ය ඔස්සේ ඔබ භාවනා කරමින් ඒ කවබෝත කරගන්න ඕන අහපව විනාට් එකක තුනකට පස් සීල්ලඟ භාවනවාක කිය අදේ. ඒකොට සවබෝධ කරගන්න නීට පස හප විනාධක තුනකින් පසී ළංඟ භාවනවාක අද්දේ. ඒ කොට සවබෝධ කරගන්න ඕනේ අවබෝධ කරගන්න තරං අවස්ස කරන දැනුවදැගෝ ඇත්තන්ට ලැබිල තියෙනවා මේ කිල දෙන්න හත්ම භාවනා කමටාන්ටිකට අදාලව. උඳැහෙමනා කවුරුත් දස්සකස් කරගන්න. කොන්ද කෙලින් කරගෙන ඇස්තික පියාගෙන කටින් කියන්න නැතුව සිතිම් පමණක් මිනහි කරමින් කවුරුද්ද මේ විදිර බාවනා කරන්න. मा की जीवित बुद्ध रत्न पूजा करमी पूजा विवा की विध धर्म रनयट पूजा करमी मी पू मागी जीवित ये सांग रत्न यत पूजा करमी पूजा विवा जीवित ये अनियताई मारने ये नियताई जीवित ये अनियताई मारने ये नियताई जीवित अनियताई मारने ये

ඇතිව නැතිවගිය හිතුගින්හටගන්නා මීනාමරුපෙටර්මයු අනි්‍යයි දුක්කයි අනාත්මයි ඒ විසිිහරි විනාඩිකතුනක් භාවනා කරන්න ඊගන් කමටාන් ලබාධනතේ. අවබෝධකගන්න. you mm -hmm. අවිද්ද්‍යාව නිසා සංස්කාරයු හටගනී සංස්කාරයු නිසා වි්ඥානයේ හටගනිී වි්ඥානය නිසා නාමෙරූපයු හටගනිී නරූපනිසා සලාතනය হাটেගනි සලාjeතනය නිසා පස්සය হাটেගනි පස්සයනිසා වටන হাটেගනි විදනාවනිසා සඥාවහටගනි තන්හා හටගනිී තන්හා නිසා උපධයේ හටගනිී උපධනය නිසා පස්සයවි බවය හটেගනි භවය නිසා ජාතිය හටගනී ජාතිය නිසා ජරමරන යුත සූක පරිදීව දුක්කදමනස්ස උපායාසයුද හටගනී විවිධාකාර හීතු තියෙනවා. විවිධ හීතු අතර ්‍රධානක හේතුවක් කරගෙන තමයි මේ භව්චක්්‍රය දිහා බලන්න ඕන. අවිද්‍යාවගැෙන කතාකරා ද අවිද්‍යාව කියන මෝහය ඇතිවෙෙන්නේ තවත් දරනතා තිය නැසිත් දොල. එදකොට අවිද්‍යාව කිය්‍යන චතුරාල සත්‍යතෑම නොදානනා චත්වය කමණ කඳධාතුව ඇත්තන් දන්නාකමන ඒ ගැනත්. ඒවගේ සංකාර කියනකොට චේතනාවග තවත් ධර්ම තියෙනවයි චේතනාවයත්න හිත්වල.ට බස විඤ්ාන ගත්තාම ප්‍රතිසන්ධි විඤ්ඥානයේ වගේ නාමරූප ගන්නකොට සසායත්න ගන්නකොට පස්සේගන්නකොට වීතනාවගත්ති අන්හාාවගන්නකොට උපාධානය ගන්නකොට භවේගත්ති චාතිචරාමාණයන් ගන්නකොට තවත් ධර්මතා ගුඩක් යෙදෙනකොට ඒ ප්‍රධාන. හීතුවක් අරගෙන තමයි මේ සංසා චක්කේ දිහා බලන්නේ ඔබදන් දක්සයගන්න ටෝනඔබට පුළුවන් කමතියෙන් ඕනේ සම්පූනිංග ඒ විතිහටම සංසාර චක්කේ දිහා බලාන්නෑ අවබෝධ කරගන්න තිැක් පාාවන කර රූප විසි අටකින්ද කුණපතිස් දෙකකින්ද ධාතු කොටස් අතලිස් දෙකකින්ද නිර්මානය වූ මීරූපෙකය මවකුසිහි ආමාසය හා, පංවාසය අතරෙහි පිටෙකොඳු ඇටපිලට මුහුණෙලාගින උදර පටලයට පිටදීගෙන බඩවෙල් අතුනුබහන් පිදිවරාගින තමන්ද දුගදව පිලිකුල් ජනකවම අතිසයිම් පරමැදුල් ගන්දව පිලිකුල් අවහිර වූ ගර්බාසයෙහි කුණුමසක උපදින පනොවකුසි උපන්නේය. මලෙකුනක උපදින පනුුවකුසි උපන්නේය පිළුණු පිට්ටුවක උපදින පනුවකුසි උපන්නේය ගවරවලක උපදින පනුවකුසි උපන්නේල් වනුකානුවක උපදින පණුවකුසි උපන්නේය වැසකිලියක උබදින පණුවකුසි උපන්නේීය කල් ටික අවබෝධ කරගන්නමින් තිකවේදාවක් බාරනා කරත්. මෙසේ උපදින රූප කයට අවිද්‍ය දන්හා උපඩනෙන් කල්මන් ආහාරයන පහ පත්්‍යලිස උපකාරවිී මීවා අතරින් අවිදා තන්හා උපධනෙන් කරම යන හතර රූපකය නිර්මානය කළ හිතුවයි ආහාරය රූපෙකයට උපකාරක හිතුවයි, අවිද්්‍යා තන්හා උපධන යනෙතුන පුුදුට මවමින් බලවත් හිතුවයි කර්මයේ පුුතුට පියමින් උපත ලපාතින හිතුවයි ආහාරය දුට කිරිමාවමින් දරාගනමි හිතුවයි අවබෝධ කරගන්නට භාවනා කරන්න සාතුසාතුසාතු සානාදෑ පතන්න ද සාධෝ සායි සධැබර සත් පුරුස පින්ංවර්ත්නය පංවන්ත අප්‍රේ ප්‍රසාධ සානයක මැතිදුන් ලකයි බල සිංങල මැතිදම් සදහැපර පුුණන්නවන්තයෝ. සංධානය කන පම්බර සුකුරාදාය වැඩි සටහන අද දවසේදීත් මේ විදිහට ඔය ඇත්තු ධර්මස්වවනය කළ ඒවගේ භාවනා ධර්මැන් වැඩු ඒ කාලයක්ත් අවසං වුණනා දෙැන් ගැටළු තියෙනවාන ගිජිල්පත් කරන්නයි මේ අවස්ථාවතිය අපේ ප්‍රසන්ත මැත්තුමන අවස්ථාාවන පපති වුණ ඉි පිගතුටත්ඇ. ඒ මයම පේස්වාන් මි වාන්සේ අබහන්සේට ප්‍රතිමේෙන්ම පුුණ්්‍යානුමෝදනා කරනවා මේ ආද බොහෝම ගෞම්බීර දේශනාවක් ොම රසවත් දේශනාවක්. එය දේශනා කරා බ ගැඹුරු කරුණු බොහොම සරලව පිරිසට දැනෙන පරිදි දේශනා කරා අපේ ස්වාමි වාන්ස ඉතින් ගැනව බහන්සේට පු්‍ය අනුමෝදනා කරනවා ඒකම මම ආරම්භයක් වශයෙන් බහන්සේගින් අනිත් පින්වතුන්ටත් පැහැදිලි මේ තවත් පැහැදිලි වෙන ලෙස ප්‍රශ්නයක් කම කරන්න අපේ ස්වාමින්වන්ස දැන් අද අපි සාකච්ඡා කෙරුනේ පස්ස පච්චයා වේදනා කියන මේ පටිච් සම්මූපපාදාංග දෙකයිඒ දෙක අතර සම්බන්ධයන අපි ස්වාමිනාස එතකොට වහන්සේ මේක දේශනාවත් විස්තර කර එතකොට වේදනාව කියන එක අපි පං්ච උපාදානස්කන්දය විදියට ගත්තොත්. ඒතනේද මේ වේදනා ස්කන්දය පංච පාදාන ස්කන්දය ඇතුළේ තියෙනවාන නමුත් මෙතන ඇත්තට මේ ඒ අනිතං අනි ස්කන්ද ටික ගන්නේ නැතුව වේදනා ස්කන්දය පමණක් ගත්තේ මොකද වේදනා ස්කන්දයෙන් තමයි අර වදන එතන තියෙන්න වේදනා අරමුණේ රස්සය තියන එකට තමයි ඇලෙන්නෙ හෝ ගැටෙන්නේ ඒ තන්හාව මූලික වශයෙන් ඇති පෙන්න්නේ එතන නිසානේ ද පේස්වාමිනාන්ස ඔහබේමැත්තුමන දැන් අපි භාගිවතුන් වහන්සේ සංසාර චක්වේ ගැන දේශනා කරනකොට මෙතන ආත්ම මම කියල හිතං ඉන්න එක වෙනුවෙන් මේ පංචපාතහා නස්කන්දයේ දේශනා කරත්දී එතන ඉස්කන්දවලට වෙනම බෙටනකොට ඒ ඉස්කන්දවලට ලොකු බරක් තියෙනවයි කියන්නේ දැන් ජේතනාවයි චෛසික දරම හතලිස්නාවයකය චෛසිකොක්කොම් පනහක් සංකාරාස්කන්තයටවෙන් වෙනකොට වේතනාවට එකක් අනිකරවෙන් වෙන සංඥාවට එකක් අනිකරවෙන් වෙන ඒ ඇත් ලොකු වැඩ කොටසත් තියෙනවා. ඒවයින් කරන කාරණා ගුඩත්තියෙනවා. එතකොට මේ වේදනාව හැමහිතකම තියෙන දරමතාවයක්. ඒගෙනට තේරුම් ගන්න ලීසිත්තක්ක. මේ තන්හාව ඇතිවනකට වේදනාව ප්‍රධානම හේතුව අනෙත්වා අප්‍රධානයි කෙනෙකන්නේ මේ ඒ කාරණාව තන්හාවට එකන ඇලීමට ඒ දෙයක් දැඩිව ගන්නඒට කලින් ඇතිවන දැඩිවදයක් කල්ල ගන්නනම් ඒකට ඇලෙන්න්න ඕන එතකොට ඇලීමට කලින් ඇතිවන ඒක විදිල ස්වභාවේ තමයි වේදනාව ගෙල කියන්නේ. අනෙක් අනෙක් දර්මවලි මේට විවිධාකාර විදිහයට සහයෝග ලබා තියෙනවා. එකඒක දර්මවලින් එකඒක විදිහයට කර්තාවය සිද්ධ වෙන උපකාර වෙනවා. එකනෙක දර්ම හඳුර නවනම අඳරන්නෑ. නමුත් එකඒක ධර්මවලිකට එකක වි උපකාර හම්බ වෙනවා පංචුපාතා නස්කන්දීති වේතනාස්කන්දය කියන මෙන්න මේ වීතනා චෛ්‍යකය නහාාවට ප්‍රධානම හේතුවක් පට පත්වෙනවා පැසිය බොහම හොඳින් පැහැදිලි අපේ ස්වාමිනාසේ තවත් නිකං උපමාවක් විදියට කිවොත් ඒක දැන් ඇලන ස්වභාවයක් නේ එතකට ඇලනස්වභාාවයට නිකන් අර ආන්දං ගතියක් වගේ තියන ගුණයක් නේද ස්වාමීන්සවය අරමුණේ රසේ කියන එක ේ මැත්තුමනේ තනහාාවත ඉතාම ආසන්න ඒක තන්හාව ඇති කරලා දෙනකට ප්‍රධානකම හේතුවක් එහ හොඳින්ම පැහැතු පැහැදිලිුනාා පේස්වාමි වන්ස හොන්දයි අප පෙන්වතුනි ඔබගේ මේ ප්‍රශ්ණ ගැටලු තියෙනවාවනම් විමසන්න අපේස්වාමීන් වහන්සේගේ මකද පෞගිය ස සතියේ ඔබට අවස්ථාවක් ලැබුණේ නැහැ අපේ ස්වාමීින් වහන්සේට හදිසි කටිතක් සඳහායන්න උනෙ නිසා දැන් ඒ අවස්ථා මේ අවස්ථාවෙන් ප්‍රෝජ අරගන සති දෙකක්ක තිබ ප්‍රශ්න ගැටලු අපේ ස්වාමීින් වහන්සේකෙන් විවසන්නි කියලා කිකව ඉල්ලාස්සිටම. මහ ඔබ තුට ප්‍රශ්නයක් ගැටුව තියෙනවක් සනහන් කරනයද මතියෙනන විමස අපේ ස්වාමීන් වන්සේ විමසනකං විමසනකං පින්වතෙක් හල තිබුණ මේ ප්‍රශ්නයක් ස්වාම වන්ස මේ චට්බक्ක අවසරයි ස්වාමීන්වහස සතර සතිපට්ටානයේ දම්මානු පස්සනා කියන්නේ කුමක්ද කියිය. ඕසත් පුරුස පිංවරන්නේ අපි කරමින් ඉන්න කාරලාවත්්‍යක කෙරීමට සම්බන්ධ වෙනවා. සදෑපර පින්න්නේ දැ ඔයඇත්තු සසරින් ගොඩිවෙන්නට වඩන්න තියෙන එකම මාර්ගයේ සර සතිපට්ටානය සතර සටිපටටාන කායන පස වීදනාාන පසන චිතාන පසන දමානු පසනවා එතකොට ඒකෙදී අපි දම්මානු පසනාවේදී නීවරණ ඉස්කන්දය ආහිතන බොච්ංගන චතුරාද සතද මෙන්න මේ කාණාවලට තම අවධානය ොම කරන්න ඕනේ. නීවර්න ඔබ දැනගත්ත ඔබ දැන්වට එනිරද නනහැ. කන්ද එකන් ඉස්කන්ද ඔබ රූපවීහිතා සංඥා සංකාර විඤ්ඥානයෝ ආත්මයක් නොවන තර්ම කර දැන් හඳුනාගෙන යම්තාව දුරකත අටි ස උපා ධර්මාබෝජි දක්න ඇවිල්ලා. ආයතන ඔබේ ජීතජයසික ධර්මයෝ හටගන්න ස්දා හය බෝචග තරම සතිදාම වි්ච വරබ පසති සමධ ക. ස චතු සතිද සතිධරම එතම අවබෝධ කරග සරහට මෙ මේ විදිහද උග පීවලෙන් පීවල දයද එමෙන් ඉන්නවා පැහැදිද. පශ.

ිීම හසු සතර සති පට්ටාන ඒ යන මුළුමහත් භාවනා මාර්ගීම තියෙන කතාව. එතනදී කායනි පසනාවද කමටහන් ගොඩක් තියෙන විස්තර කරලා අපේ එකෙතෙද විස්තර කළා ඒකයන්නේ ආනාපාන් සතියේදී අපත භාවන සම්පචාන පාප්‍ය පටියෙක්තුුල මැසකදාතු මැසකාරය නවසීවතික ඔය විදිහයට භාවනා කමටහන් ගොඩක් එතන විස්තර කරනවා ඔය ඇත්තු එතනින් වැඩි වසයම කළේ ආනාපාන්සතිීගෙන ගත්ත. ඒවගේම ඉරියාපතය ඔස්සේ සාරීරිකවා අච්චික්‍රමාන්සයක ආකාරරිතය වන විටහ දැක්ක ධතු අවබෝද්ධා ස්වභාවයන්ට යමෝනා. ඒවගේ ඔය ඇත්තු ඉම්පස්ස කිරීම විදාසනාවට යමෝනා. විදශන කියන්න ශාවාස නනිත්‍ය දුක අනාම අවබෝධකිරිගැනීමත් සම්හතු. විදහසනාව කියලකන්නේ ඔය එතු විසින් දැනට ආත්මය මම කියල හිතන්ගන්න කාරණාව ඉක්මවාගිය විශේස නුවනින් දකින්න ඕන සැබැහැවටම සිතුුවන ක්‍රාකාටත්වය දැකල අවබෝධ කරගෙන, එහි පැවැත්ම නැවැත්මක් කරන්නට ගන්න වැඩ පිළිවෙඩක්. පතිලසනය මෙනහි කරාම තිලශසනය මෙන කරාම අනිත්්‍ය දුක්කරම් වශංගනීම විදර්ශනාවන මෙතිසුවච තිලක්සණයේ මෙනෙහෙක් කලා අනත්‍ය දුක් අනාත්ම වසයෙන් ගැනීම විදශනාවත කළෙවාම ඔය කියව අනිත්‍ය දු අනාත්ම තමයි තිලක්සණය කර කියන්න.ඒ දෙක මේකාකා. හැබැයි තිලක්සනයට නන්වන්න මුලින් මේ ධරමටික දැනගෙන න්ද නොදන්න දේක අනිත්‍ය දකින්න බෑන ධනදක තමයි අනිත්‍ය ලක්සණය දකින්න පුළුවන් වෙන්න. එල්සා ධර්මතාවේ දැනගන්න වෙනවා, රූපවීත්නා සංඥා සංකාර විඤ්ඥාන වලට තමයි මේ ආත්මය කෙළ වරත්තල අරගෙන ඉන්නේ ෘ්ටිකට වින්නේ කෙල තේරුන් අරගෙන ස්කඳතාත්තුවායත්යන් දැනගෙන දැනගත්ත ධර්ම සසට පවත්න විති අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්ත ධර්මතා ඔක්කෝ මරගෙන ඒ වගේ තියෙන අනිත්‍ය දුකනාර්මකයන් තිලක්ෂනේ දකි මේ බෝධ පාස්සික ධර්ම තියුණ තිවුණ කරගෙන කෙලසුන්න්න සන්තමය කටයුතු කරන්න වන පහැදිීනේද පහැදිලි ශම්මරාස විසරයි මේ කර්මයක් කර්මයක් කියෙන් කර්මයක ප්‍රතිපලය නිසා වි්පාකයක් කම්බෙන තැන් කර්මයක ප්‍රතිඵලය විපාකයක් එතකොට ඒක විලෝමයක් එහෙ මද ස්විනිස කර්මයක ප්‍රතිල විපාකය. එතකොට කර්මයක ප්‍රතිඵලී විපාකය කිවහාම ඒකතා වීට වඩා ලොක කතාවක් තිය නමේ. ඒන කර්මයකීවාම කර්මයවෙල්ල චේතනාව එතකොට චේතනාව බිතරක්නමේ කර්මය බාට පත්තෙන්නේ තවත් ධර්මතා වගේ අත්තියන කර්මය බවට පත්තන. එතකොට ඒ කර්මයබාට පත්තන ධර්මතා ඔපකෝගම, ඒ විපාකශක්තිය ලබාජන විදිහක් වගේම ඒක ඊට පස්සේ අහෝසි වෙලා යන විදිහකුත් තියෙනවා ඒක නැතිවෙලා යන විදිහෙකුත් තියෙනවා අපි අම්මගේ ප්‍රස්නේ හරියට මිදිරපත් ගන්ම කතකානවා දැ කර්මය හටගන්නේ විපාකයනි විපාකය හට ගන්නේ කර්මයෙන් කියරතියෙනවාන ඒකෙ දෙවෙනක මට ටිකක් වෙතල පටහෙනවා කර්මය හටගන්නේ විපාකනී කියන එක මට අපම කර්මය හටගන්නේ විපා විපාකයේ හටගන්නේ කර්මය මට කියන්න කර්මය කියන්න චීතනා වගේම තවත් ධර්මතා විසි දෙකක් එක තියෙනවද ේවත්ක විසි දෙකාක් පැහැදිද ඒක චේතනාව කියන එක තමයි මම හිතාගෙන හිටිය තවත් විසි දෙකක් කියනක මම අන්නෑසා. අම්ම චේතනාව කියනගෙන හිතාගන්න කොයි විදිිහර චේතාව මොකක් කියලද. අම්මට දැන්ට තියෙන චේතනාව කියනක මොන වගේ ධර්මයක් කිය හි. චේතනාව කියන එක කර්මයක් සකස් කරන්න තියෙන ප්‍රධානන සා මොක දකින් කරන්නය අරමුණ සිත යොද වන සිත හිතේත්න චෛ්‍යක තර්මත් ඒ කටයුතු වලට සරීරයෙන් හෝ වචනයෙන් හෝ සිටන් ඒ ඒ කටයුතුලට යොදවාර්න ධර්මතාවේ තමයි චේතාව කළ කියන එතකොට ඒ චේතනාව යෙදනු ඒ හිතට විපාකයක් හබුවෙනෝ. ඒ කරමින් විපාකය හට ගන්න අහපව් දැන් මේ කරමය නිසා විපාකය හටගන්නව කියෙන ගම්මට පැහැදිල්ද. එතකොට අපිය අපි කියමුක විපාකය වෙල චක්කු විඤ්ානය කියලා විපාකයේ චක්කු විඤ්ඥානය න. ඒ විපාකයේ වන චක්කු විඤ්ඥානය ඇසේ පහළ වෙලා සම්පටිච්චන සන්තීරණ වොට්ට පන හිත්තලින් පස්සේ. අප ලෝබදේස මෝහ අලෝබදෝ සමෝකින් හේතුත් එක මිස්සව හැත්න කර්ම සිත්පලදි අර විපාකී නිසා කර්මී ඇති වෙනවද නැද්ද අපමෝ කර්මී විපාකයක්ත් විපාකයෙන් කරමැත්තුව එක උදාහනයක් අම්මට ඒවිජිට් අනිත්තික තේරුම් ගන පුලුවන්ද උ යබා නීනමහත්මය ප්‍රශ්නයයක් යොමු කරන්න. අවසර අපේ ස්වාමින් වහස මම පින්නතුන් වෙනුවෙන් තවත් ප්‍රශ්නයක් යොමු කරන්න ස්වාමීනාහස දැන් ඇත්තටමදැන් අපිට අව්‍ය චතුරාර්ය සත්‍යය අවබෝධයන ඒ චතුරාර්ය සත්‍යය අවබෝධයදී සමුදය සත්්‍යය. තුලනේ මේ පටිච්ච සමපපාදය මේ විස්තරවෙන්නේ ඒක යන්නේ පටිච්ච සමප්පාදේ මේ දුක නැති කරන්න ඒකන්නේ මේ නිරෝධය කොටින්මකය තොත් නිරෝම කෙලෙස් නැති කරලා නිරෝධය සාක්ෂාත් වෙන්න තන්හාාව නැතිවෙන්න ඕනේ කියන එක හැදිරිි වෙන්නේ අපේ ස්වාමින්න් වහන්ස මේ පටිච්ච සමුප්පාද විස්තරයෙන්නේද. පටිච්ච සමුපාදයෙන්නේද හරියටම පෙන්නන්නේ මේ තන්න්නාව තමයි නිරෝධයට තියෙන ප්‍රශ්නයගෙන්. ඔව මැත්තුමන්නේය ඒ මේ විදිහට තීරුන් ගන්නට ඕනේ දැන් අපි ගත්තාාව පටිච්ච සමපාත ධර්මයේතිී අවිද්‍යාව කියල කියන්නේ සමුද ධර්මයක් සමුද සය සංකාරකයන්නේ සමුදය සත්‍යය වි්‍යානකන දුක්්ක සත්‍යය නාම්රූප කිය දුක්්ක සත්‍යය සලාහිතන කියන දුටුක සත්‍යය दुक्सा्य विधनाने दुक्कासा्य धनहाාවने समुदसा्य उपाधन समुदसा विय दु्यसा्य समु जातिने दुक््यसा्य चरामा दुक्सा मिनद करන්නේ දුකසත්ය සබුදිය සත්්‍යත් එකම නැති කරන්න මේ තියෙන තත්ත්ය අවබෝධ කරගන්න බෝධිපාස්ක තරම දියුණු කරගෙන ඉදිරියට මාර්කසිත් ඇතිවන විදිර දියුණ වෙවී යනවා ඒකට අපිට දුකසත්තය සබුදිය සත්තය දෙකම නසන්න වෙනවා එකන පංචපාත අනස්කාන්දත් ඒ හටගන්න හේතුවට ඒක නැති කරන්න නම් ඒකයන්නේ තන්හාවී ඉතිරයක් නැතුව නැති කල්ලදානව කියන ගමනට අපි තන්හාාව කියන එක ඒ ප්‍රධාන හේතුවක් විදිට අරගත්්‍රහම ඒකළ උපකාරවන අනිත්ධර්මතා තියෙනවානේ ඒ ධර්මතාව දති හේතුක නැති ඇති හේතු කරගන්න වෙන ආවිස නැතියට ආවිස ඇති කරගන්න වෙනවා ඒවාගේම නාමරූපයන් නිවන් දකිනකම් පවත්වාගන්න ඕන කරන උපකාරග හහිතු ධර්මාණියේ නැති නැති උපදවාගන්න වෙන එක අආධ්‍යස්ථානික මාර්ගී පිළි පියන්න වෙනවා වක්‍රමීට තම යන්න වෙන්නේ පැදි පැහැදිලි අප ස්වාමි එතන ඇත්තටම පටිච්ච සමුපපාද විස්තරෙන් අර මේ නිරෝධය සාක්ෂාත් කරන්න අ පසුබිම සකස් වෙනවයිකිවුව නිවැරදිීනේ ද පස්වාමින. අපි මැත්තුවනනි පටිචක්්ච සමපවාාරිය විස්තරය සැක සංකා නැතුව සම්පූර්ණයම සංසාරචක්වේ අවබෝධ කරගාන්න පුළුවන් වනවාකිල කිවොත් නිවැරදිී. එහෙමයි ස්වාමින්න හොඳින්ම පැහැදිලි මේ මැත්තමන ගැනේ ගැටලු අවසන්න අවසකර මු තවතිීන්වදයි. ඒ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා පේස්වාමි වාන්ස මේ සමරතුංග මහත්මාව මහත්මය ඔබතුමන්ගේ ඔබතුමියගේ ප්‍රශ්නයක් යොමු කරන්න කරුණාවේ අනට් කරලා ප්‍රශ්නය හොන්දයි තෙරවන්සන්න සාමීන් වහන්ස මම හලත්තියෙනවා සාමහන්ස මොනතරම් භාවනා කරත්න් ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කළත් මේ මතු ප්‍රාර්ථනා තියෙනවානම් එක මේ සිද්ධවෙනි ප්‍රාර්ථනා කළ විදිහයට කියලා සාමීන් වහන්ස එක එහෙම කොහොමද මේ අපි එම වෙනවානං කොහොමද අපි එක මේ වටහාගන්නේ සාමස තෙරවසන්න. ඔවන්ත පාර්තනා තියන හැමෝගීීම පාර්තනා ස්තවෙන්නේ නැහැ හගේ කදාවටේ බුද්ධය පාර්තනා කරනය අග්‍රස්සාාවකතන්තුර අසෝමහාසාාවකතන්තුර පාර්තනා කරන හැෝටම ඒ පාර්තනා ඒ විදියට ස්ටවෙන්නේ නැහැ ඒ පාර්තනා කරන සමරයගේ පාර්තනා ස්ට වෙනවා හැබැයි ඒකාර්යදය භාවනා කරමින් කොච්චර දියුණ වනත් සංකාර පිකඥානය ස්්‍රනාට අන්නබහ දැන් කාට හිතන්නකු අනාගතී තියක් ්‍රස්සාාව තන්තුරක් කසුමහසාාවක තන්තරක් මොනහරි පාර්තනා කරල්ලා ඒක ස්තවන විදියට හේතු සම්පත්තියනවා කියලා නැතං අනිත්තය කරන්නංවාල කරනව දැකළ ඒකට ආසා කරල්ලා මේ වෙල්ලා වැතුවුණු යාස හිතක් පෑදිය දවසා දෙකා කන මාසය දෙකක් කරතිවුණකි එකනෙමේ ඒ පාර්තනාව කටිකාල ඇතිබලේ එක එහෙම නැතිවෙලාන් පාතනා ගැන්නේ මේ ඒක ස්තවන විද්‍යිය පබල පාතනා තියෙනව කන හිතන්නක හ බැබල පාතනා තියෙනවන ඒකත්තියට බැහැ සංකාර පෙක්ඥඥානයෙන් ගනිසහතය නරකත්ති කර පාතනාව පබලව තියෙන හින්ද. සංකාරු පෙක්කා ඥානේ නව මහවිදස් සධඥාන ි හම්බවෙන්නේ ඉදිරියට යන්නකොට පැදිල්ද. එතකොට සයිනන්ස ගෝත්‍ර භෝඥානය වගේ ගෝත්‍රභූඥාණය ඇතිවෙන්නේ ගෝත්‍රභූඥානයට කලින් ප්‍රතග්්‍යාන ගෝතයෙන් ගොළි වෙන්න කලනි. . ස්වාර. ැයි බොහම පින් ස්වාමීන් වන්ේ එහමනං අපි යදදින වැඩවැරසටහන අවසන් කරමුණේද මං ඔබවහන්සේට පාතන මස්කාර කර ආරාධනා කර සිටිනවා අදදින සතර සති පට්ටානය. වඩන බාවනාමண்டපේ වැඩකටයුතු අවසන් කර ලෙස තවත්යට ප பிரණ ගැඩති என साතියේ ඒ ප්‍රශ්ණ ගලතියාගෙනඉන්න වාමසන්නස් pond सහැබර පिවनी පස්ටलिया ව පදිච ු පවත් ප්‍රसाසාද සානායක මැති अි බල සිංහල මතිදු සහැබර සත් පුරය akanන්්ඩවම සංंगතානය කරගනේ න පින්බර වැඩ සටහනය අදත් මෙම අවसाං ුණේ මතීලා රැස්කරගතපු සම්භාරය ඔබ නමමිය ග සසරගත නෑ දැන තනමෝදං වී යි කර න්ට ප අනමෝදං කරrani ම්මmyaka ना होතු ഇഞത හ சகிතා හനതയോ ഇമഞതിഞഹ suகிഹനതയ ഇതഞതി nya ഹ suகிහനതയോ വവ്പങമ ක ആ ആസടചുമ്ട ദവനാ മികുഞതങമതി്ာചര ക്കതസാസනം ආකා සට්ටාජබුම් මට්ටා දේවානාගා මෛදදිිකාා පඥන්තන් අනමෝදිිත්වා චිරන් රක්කන්තුූ දේශනං. ආකාසට්ටාජබුම් මට්ටා දේවානාගා මෛදදිකාා පු්ඥන්තන් අනමෝදිත්වා තිරන් රක්කන්තුූ මං පරන්දිී. සත්පුෘස පිංුවන්නේ එවගේ විශේෂ මතාකිරීමක් මාතුමාස අට්ටවැෑන්ද. රුවන් වලි චෛතරාජාණන් වහන්සේළඟ පටිච්ච සමබ්වාද ධර්මදේශනාවක් අප අතින් සිදල වෙනවා. හවස ටනේந்தං හයි වෙනකා ගැටපචචමල් සමම්පචචමල් ස්නමාලී චෛතරාජාණන් වහන්සේට පூජා කර්මින් ඒ පෙෙහැදී கං්චුක පூජ වඩමමින් මහස වන්තනාවසිද්ධ කරනවා හවස හ හිදලා පහතා උදෑසන් වනතති. පිஞ்சි සමුපා ධර්ම දදිේස්නා අප්‍යති දීස්නා. හවස හයිනං හත වෙනකන් ධනකතාව හතිனන් නවෙ වෙනக்காம். භගවතුන් වහසේ පටිච ස හභෝෂධාණන් වහසේ, පටිච සමබබාධරමේ. මිනෙහි කිරීමේ අවස්ථාවදක්වා ඒ කාරණ අභ්‍යන්තරය ඇතුදාන්ති පඩි සම්පා ධර්ම මිනෙහි කරපු ඒ විස්තර ටිකත් නවේනම් දොල වෙනකම් අවිද්‍ය මුල් කර දත්ත ඒ චතුරාර් සත ධර්මය මසි් දී සනාවත් ඉම්පාස දොහහිනන් දොල හමාරනකන් සංකාර දොල හම එක වෙනකම් විඤ්ඥානය ඒ විදිර පැබාගෙන් පැබාගට උදේසන් හයවතක පටිච සම්පා ධර්ම දේශනා පැ වැත්වෙනවා ඒ සඳහා ම්දගන්තයක් තනය කර මවා එහිදසක samම්රග බුල සිංහල මැතුන් එතුමාන තමයි මේ පින්කමේ පතහන් දායකට්ටය තරන්නේ බිහිම පුුණ්‍යාන් මෝත්නා කරන එත්තෙ පෙම් නාලිකාවේ සම්පූර්ණ දායකත්වය වගේ මේ පොතුතු උතුමානං විසින් ඒ විතිරි පූජ කරනවා තව පොත්ම ඔයත්තන්ට භාරගන්න පුළුවන් ඒ පටි සම්පාත පුස්තකය මේ බිසාාල පොත ඊළඟට පට්ටාන වන්දනා පොඩි පොත්තාක් කපයා පැමිණ සෙල පින්ව තුන්ඩ තරමදානයක් වසෙන් බෙදා දෙනවා මේ තමයි සමාජගත වීම තු තරම කොට්ටාස සෙනක මේවා දැනුවත්යනකොට රහතන් වහන්සේලා මේ මිහිපිට හිස්වන්හි නැතිවේවි මේ මනුස්ස ජීවිතය උතුම් ප්‍රතිඵලගන්න තක්වයටී ඇත්තු පත්කරගන්නේවිී අපි ඒ වෙනුවෙන් තරම මතු කරන්න ඕ ඔබත්ඒ කුටස් කරුවන් වෙන්න ආරාත්නා කනවා. එම මෙමටෙක් කියේලා රැස්කරගත පුුණන්න සම්බාරියෝ මියගේ නෑදැ එන ට අනමෝදන් කළ තිබවියන්ට අනමෝතාන් කළලා නිවන් දකින්නට උපකාරක හිේතු සම්පත්ම වීවායගල නිවන මරමුණු කරන්න ඉදන් මේ පුණ්ඥං ඉදම් මේ පුණ්ඥං ආසවක්කයා වහන් හෝතු ආසභක්කයා වහංහෝතු මේ පින පින නිවන් අවබූධවීම පිණිසම නිවන් අවබෝධවීම පිණිසම හිතු වීවා ඒතු ඒවා මී කුසලයි බලයිින් මකුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම නිවන්දකිනාතුරුම පස් පෞදස අකුසල් කරනෑ ස් පෞ් අසකු සල්කරෙන් පාලඉන්ගීත පාලයින්ගේද අසත්පුරිස ඉංගීත ෂණගේ පාපමිත්‍ර ඉංගීත පාපමිත්‍ර ආල්සවයනු ලැබීවා ආශය ලැවීව ධනදී.

සන් පපුරස ඉංගීත සත්වුරෂ කල්්‍යානමිත්‍ර ඉංගීත කල්්‍යානමිත්‍රී බුද්න්ධාදී දාදී ආරි මහුතම ඉංගීතය ර්ගය මහුත් ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම සත්පුරුස පින්වර්න ඔබටයි අප ආසිර්වාද කරන්නේ අපේ සුපිංවත් ප්‍රසාදසානායක මැති දොන්ඩ ඒවාගේම පටි සම්පාත් ධර්ම දේස්නයි පදාාන්දායකත්ය තරමින් හම කැවීම ට තු ක ු පින් වත්ල ලසිංහල ැති දොන්ට විත ට ල සිටන පු න වන්ත ප හැමද ටමතු නොරුවන්ගේ සරනින් නිදදුක් නිරෝගී තීර්ර කායිස් ලබේවා. අභිවාධන සීලීසේ නි්චංවත ප්‍රචායිනෝ චත්තාරු ධම්මාවාඩඩන්ති ආයුුවන්නඩෝ සුකම්බලං ආයුරාරෝගේ සම්පත්තිී සදද සම්පතිමීවෙචචේ අතුෝ නිබාන සම්පත්ති මිනාති සමිච්චතු සා ස්මවන්සේ වදනා කරගන්න සීලවන්තංගන වන්තකතං අනුතර දුල්ල බේන මයා ලදදං வந்தදිතුම් පසිතුර සාරි පුත්තාදී තේරන අග தං පඩි පාටිය සදදා සීලදය වාසංබුද්ධ පුත්තං නමුව සසදන්න කවුහරේේ ස්වාමින්වන්සේට ෝදාවදිරිපත් කරන්න කතිනදැදිරි ප மංත காලවෙලා ය නිසා අදදින නමෝදනාව දිරිපත් කරන්න මංහිතන්නේ මේ අවස්ථාව බොහොම යපුුණ්‍ය කර්මයක් පුුණ්‍ය අනුමෝදනාව ඉදිරිපත් කිරීම ඒ නිසා එක සතියේ කවුරු හරි පුුණුවත් කල්්‍යෑන මිත්‍රේ කේ සඳහා දිරිපත්වන කියද නංකරනාවෙන් ආරාධනා කරනවා. හොඳයි අදදින සතර සතිපට්ඨානය ප්‍රායෝගික වැඩීමේ භාවන මණ්ඩපේ කටයුතු මෙහවන ලත අති පූජය තකෝවනය රථන, ස්වාමීන්වහන්සේට මේ කුසලේ ආනිසංසබලයෙන් නිදුක් නීරෝග සුවපත්භාවය අධීර්ගායිශ ලැබේවා උන්වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියකින් සුක ප්‍රතිපදාවකින් තුම් නිර්වාණයම සාක්ෂක්तेවා උන්වහන්සේ සිල්වත් ගුණවත් පඩිත භිච්ෂ භිච්ුවක් මේ ශාසනේරදායාද කළ උන්වහන්සේගේ දෙමවපයන්ටද නෑ හිතවතුන්ට ද ගුරුවරුන්ටද කුසලෙන් කුසලේ ආනිසංස වශයෙන් උතුම් නිර්වාණයම සාක්ෂාත්වේවා. උන්හන්සේට ඇපු පස්ථාලනය උපස්ථාන කරන දායිකකාරාදීන්ටද ඇසිස්ුපරපුෘට්ටත් මේ උතුම් කුසලය අනමෝදන් වවා. මේ වැඩසටන ආරම්භ කරන්න පවත්වාගෙනයන්න අපට நන්නයුරින් උපකාරල නම් සඳහන් කරන්න අවසරයි අතිපූද්‍ය පළුගස්වේ සද්ධාතිස්ස, පවි ස්තුදස්ී ස්වාම ස්වාමීන්වවාන්සේලාටත් මේ කුසල පඩ්ාරවෙලා අඥාන සිරි ස්වාමීන්වවාන්සේටත් මේ කුසල් අනමෝදැන් වේවා. උන්වහන්සෙලා පතන බෝධියකින් සුකපතිපදාවකින් උතුම් නිර්වාණයම සාක්්‍රක් වේවා. මේ වැට සටහට සභාග වන්න ස්වාමීින්න්වවාන්සේලාටත් හදසසිල් මාතාවටත් මේ කුසල් අනුමෝදන් වේවා. සංසදය නොකඩවා පත්වාගෙනයාමට නන්නයවෙන් සහය වන කල්්‍යයානමිත්‍ර ලල් ලකල් සුරටත් ගේ පවුලේ සැමට මේකුසල් අනුමෝදැන් නේවා හැමන් පතන බෝධියකින් සුපප්‍රතිපදාවකින් උතුම් නිර්වාණයම සාක්ෂාක් වේවා සංසදයට නිතිපතා සහභාගිවන කල්්‍යයානමිත්‍ර පිරිසට මේ කුසල් අනුමෝදැන් වේවා ඔබගේ ධර්මමාර්ගේ සියලු ප්‍රාර්ථනා කිටුවේවා සතරසති පට්ටානය ප්‍රායෝගික වැඩීමෙන් අත්න සියලු වානිස්තන් සල්ත්පත්වේවා කිලවර උතුම් නිර්වාණයම අවබෝධ වේවා මේකුත්සලය සියලු ශාසන ආරක්ෂක දි්‍ය මණ්ඩලේටත් අනුමෝධන් මේවා සියලු සත්‍යයෝ නිදක්වෙෙත්වා නීරෝගීවත්වා සුවපත්තෙත්වා නිවීමෙන්ම සැනසේවා පුින්නතුන්ට දැනුන් දෙනවා අපි ස්වාමීන් වහන්සේගේ ඒ මහාන්නේ කර්මයට ගැන පටි්ච සමපාදධ ධර්මය පුරා රාත්‍රයක් ඔස්සේම දේශනා කිරීම ඉතාමත් තසිරිමත් අවස්ථාවක් ඒ අවස්ථාවට නන්නවින් අදායික වෙලා සතුරු සිතින් අනුමෝදන් කරලා ඒ පටිච්ච සමොපාද ධර්මය දැන් අපිත් මේ දවසර පටිච්ච සමුපාද ධර්මය ගැන නිසාකච්ඡාවෙන්න ඉති ඒ නිසා ඒ ධර්ම රාත්‍රිය සමන්දීල මේ ධර්මය මොඳිම්ම අවබෝධ කරගන එයින් උපරීමම ප්‍රයෝජන ගන්න ලෙස මම අහම දෙනාගෙන්ම කරුණාවෙන් ඉල්ලාසිල් සිටනනා හොඳැයි න හැම දෙනටම තෙරුවන් සමයි පස සිදතර ගත් හැම දෙදත තෙරුවන්සරණ ඉස්මන් වහන්සේ සියලදුනාටම් තරුවන්සරණයි